Hi. Hallo. So. Gut. මං ඉල්ලනා හැමෝගෙම පුළුවන් අයගෙන් කැමරාස් ඔන් කරන්න කියලා. අද ප්‍රීසෙෂන් එකුණාට කමක් නෑ, කැමරාස් ඔන් කරන්න. එතකොට අපිට ලේසියෙන් පේනවා, කට්ටිය අඳුරන අය ගොඩක් ඉන්නවා. Gut. So. අපි තව කවුම් කට්ටිය ලොග් වෙන ගමන් ඉන්නේ. අපි තව විනාඩි 4ක් 5ක් බලමුද? නැත්නම් මං ආයෙ රිපීට් කරන්න ඕන හැම දෙයක්මනේ. ඒ නිසා අපි තව විනාඩි 4ක් 5ක් චුට්ටක් ඉමු. එතකල් අපි කැමරා ඔෆ් කරලිමු, කමක් නැහැ. විනාඩි 4ක් 5ක් තව දෙන්න, මොකද ලොග් වෙන ගමන් ඉන්නේ. Hallo, also wir können jetzt anfangen. Gut. Ja, wie lange hätte man selektiert? Wie please alle die Kameras ankrannen? Ja, let's start. Weil ich habe immer wieder in der Online-Language-School gekriegt, dass ich billig annehme. Join වෙන්න පුළුවන්. මං එහෙම කියන්නේ සමහර අය නොදැනුවත්කම නිසා
සමහර වෙලාවට B1 එකට එනවා. බෑ ජර්මන් වල A1, A2 කම්ප්ලීට් කරලා ඊළඟට තමයි B1 එකට එන්න ඕනේ. Good. Yeah. Good. Also මං දැනට ඉන්න කැමරාස් ඔන් කරපු අයගේ මං දන්නයි තමයි ගොඩක් මං දන්නේ. අමරසේකර කියලින් ඔයාව තමයි අලුත් කෙනෙක් විදියට මං දකින්නේ. අනිත් අය ඔක්කොම මගේ A2 වෙනකන් ක්ලාස් එකේ ඉඳපු අය. Also ඒ වගේම මට පේනවා දැන් ලංකාව ඉස්සර ක්ලාස් වල ජොයින් වුණාය දැන් ජර්මනි ඇවිල්ලා ඉන්නා කියලත් මට පේනවා. ඔයා ජර්මනි ආවද? Also ඔයා German out. එනවා. Very good, nice. එතකොට ඔයාගේ හස්බන්ඩ් මට මතකයි ඔයාගේ හස්බන්ඩ් මගේ ක්ලාස් එකේ Imran. ඉන්නවා නේද හොඳින් එයා. යා ගුඩ්. ඒ කියන්නේ ඉස්සර ඒ ටූ වෙන කල් හිටියේ ලංකාවේ දැන් ඔන්නේ යා B1 වලට ජර්මනි ඉන්නවා. ගුඩ් නයිස්. ඕකේ අපි පටන් ගන්න කලින් අපි බලමු චුට්ටක් අපි නිකන් කතා කරලා බලමු ඔයාලා එක්ක. මට දැන් B1 එක කියන්නේ හැමෝම එක්සෑම් එක ලියන්න ඕන ලෙවල් එක නේද? B1 ලෙවල් එකේ හැමෝම අනිවාර්යෙන් එක්සෑම් එක කරන්න ඕන. මොකද හැබැයි ඒ එක්සෑම් එක ඔක්කොම එකට කරන්න අවශ්‍ය නැහැ. එක්සෑම් එක අපිට කොටස් වශයෙන් කරන්න පුළුවන්. බලන්න දැන් එක එක දැන් සමහර අය ලංකාවෙන් නැතුව ජොයින් වෙනාත් ඉන්නවනේ මෙතන ජර්මනි වලත් නැතුව වෙන රටවල් වලින් ජොයින් වෙන අයට එයාලට තියෙනවා ඒ ඔප්ෂන් එක. බට ඒ රට අනුව ටිකක් වෙනසක් වෙන්න පුළුවන්. එහෙනම් ඒ රටේ අදාළ ප්ලේස් එකට ගිහිල්ලා කතා කරලා බලලා තමයි එතකොට ඔයාලට ඩිසයිඩ් කරන්න වෙන්නේ. හරි ගුඩ්. මට ඒක පටන් ගන්න කලින් මට නිකන් ඔයාලා ගැන චූටි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. ඇයි මට වැඩිපුරම වැදගත් ඇයි ඔයාලා ජර්මන් ඉගෙන ගන්න කියන එක. ඒක ඔයාලට විතරක් නෙමෙයි මටත් හරිම වැදගත්. මොකද මන් දන්න ඔයාගේ ඔයාලගේ එතකොට මන් දන්න ඔයාලා අමයා මේකෙත් තමයි ජර්මන් ඉගෙන ගන්න. ඔයාලගේ ටාගට් එක මන් දන්නවා. ඒක මට හරිම ඉම්පෝර්ටන්ට්. ඔයාලා කොහේ ඉඳලාද අපිත් එක්ක ලොග් වෙන එකතු වෙන්නේ ඒ ටික කියන්න. අයිසෝ කවුද පටන් ගන්න කැමති? විමාශිකෙන් පටන් ගමු නේ. විමාශ ස්ටාර්ට් කරන්න බලන්න. Hello, good morning. Ich heiße Vimashi. Ich bin 28 Jahre alt. Ich komme aus Sri Lanka. Ich wohne in Berlin. Ich habe A1 bei OLS gemacht. Ich lerne Deutsch, weil ich will ein Gesang anfangen. Schon euch all kennenzulernen. Schön. Also du willst ein Geschäft anfangen, ne? Hier in Deutschland. Okay, super. Du bist in Do Deutschland, in Berlin. Die paar anderen, ne, ne, geht gar nur nach mehr Klassiker, ne? Ja, also wir gucken. Walter German, hari, ohne Basha, Walter Katakaran, Pulong, hari, adu Prisession, ne, kanisa. As you wish. Gut, api batangam hilang, Ashini, geng, Ashini. Hallo, guten Morgen. Ich heiße Ashini. Ich bin Lehrerin von Beru. Ich möchte gerne eine Ausbildung machen. Ich lerne A1 in keine OLS lernen, aber ich lerne A2 mit Hiruni Miss und ich habe viele sehr gut Deutsch sorry, ich lerne mit Hiruni Miss und jetzt ich habe viele interessant für Deutsch lernen und ich möchte eine Ausbildung machen in Zukunft. So ich recommend Hiruni Miss for Deutsch.
Und ich danke für Hieronymus, für sehr hell für meine Prüfung. Und ich habe sehr gut Pass für mein A2-Exam. Und vielen Dank für Hieronymus. Sehr gerne. Ich habe sie, sie war nur A2 bei mir. 2 Monate hast du bei mir Deutsch gelernt, ne? Genau. Also, recommend, kiene kann man hermont, empfehlen, ja. Ich habe einen Chat gemacht. Gut, alles okay, Ashini, das ist okay, kein Problem. Und du hast auch A2 bestanden, ne? A2 bestanden. Passt, Bestanden, ja. bestanden, gut. Super, und wer möchte dann? Amr Seker, euer Name, mein Name, euer Name, euer Dalatin, euer. Oder Kaude, bist du gerne ballern? Ja? Mikey konnte Katagram planen. Nein, aber sicher, do, ja, genau. Ja, wie heißt du? Ich Ich bin weiß nicht. Pamela. Pamoda, okay, Pamoda. Ja, ich bin jetzt in Deutschland. Ich komme aus Sri Lanka. Ich bin Studentin. Ich studiere an der FAU in Erlangen. Ich lerne Deutsch, weil ich hier leben musste. Ja, das ist alles. Okay, super. Also du bist in Deutschland, du studierst. Ja. Ja, gut. Ivana. Guten Morgen. Ich heiße Ifana. Ich komme aus Sri Lanka. Ich wohne in Halle. Ich bin 28 Jahre alt. Ich lerne Deutsch, weil ich meinen Kindern lernen helfen will, und ich mag deutsche Sprache, und es ist für mich sehr wichtig, weil ich in Deutschland lebe. Genau, du lebst in Deutschland und du brauchst Deutsch, ne? Ja, gut, super. Bist du mit den Kindern nach Deutschland? Alle sind jetzt in Deutschland, ne? Oder? Ja, super, das ist super. Ja. වලටත් ඕගල්ලන් ක්ලාස් එක කරනවද කියලා. ඉෆානා දැනට මේ දවස්වල අපිට නෑ. අපි කින්ද ක්ලාසස් පටන් තිබ්බා, අපිට ඉවර වුණා එක. තව පටන් ගන්න බලාපොරොත්තු වෙන ජනවරි වල. හැබැයි දැන් ළඟදි වෙන්නේ. මගේ පුතාට හැබැයි මේ සිංහල බැහැ. යා, අපි ස්කිල්ස් ක්ලාස් කරනකොට ගොඩක් ඉංග්‍රීෂි මීඩියම් ඒ වගේ එකට ගැලපෙන විදියට කරන්න පුළුවන් ඉෆානා. යා, ගුඩ්, සුපර්බ්. Wie alt sind die Kinder? Sind deine Kinder? Wie alt sind die Kinder? Mein Sohn ist 9 Jahre alt und meine Tochter ist 5 Jahre alt. Mach keine Sorge, sie lernen so schnell Deutsch. In einem Jahr werden sie alles können. Mach keine Sorge, die Kinder lernen sehr schnell. Okay, gut. Melan. Erzähl mal. Ich bin Melan, ich bin 22 Jahre alt. Ich komme aus Sri Lanka. Ich wohne jetzt Oberlingen in Deutschland. Ich werde eine Ausbildung nächsten Jahr machen. Ja, das ist Okay, alles. in Überlingen neben Bodensee. Neben, ja, wollen Sie. Hätte Melano ja alle kriegen, die anderen Boden sie hat immer lassen, naja. Oh, schön. Ihr könnt Melan besuchen. Ja, gut. Dilshant. Dilshant. Ja, guten Morgen. Ich bin Dishan. Ich komme aus Sri Lanka. Ich wohne in Deutschland, Nuremberg. Ich lerne Deutsch, weil ich professionelle Arbeit finden muss.
Genau, du studierst jetzt, ne? Ja. Ja, genau. Guck mal, Nishant. Melan ist nicht so weit. Gott hat ne. Deutschland, die Melan. Ja? Okay, gut. Koshani. Guten Morgen, mein Name ist Mani. Ich komme aus Sri Lanka. Ich wohne in Dubai. Ich bin Krankenschwester. Ich bin arbeitet im Krankenhaus in Dubai. Ich will nach Deutschland fliegen von Peru. Ich mag meine Deutschkurs und ich mag meine Lehrerin, Frau Hironi. Thank you for this. Who helped? Okay, gut. Danke, danke. Dilakshi. Hello, guten Morgen. Guten Ich bin die Lakshina. Ich wohne in, sorry, ich wohne in Polonnaruwa. Ich komme aus Sri Lanka. Ich bin 22 Jahre alt. Ich bin ist studieren. Ich lerne Deutsch Ausbildung. Danke. Du willst eine Ausbildung können. Okay, super. Yoga. Hallo, guten Morgen. Ich bin Jürgen, 33 Jahre alt. Ich komme aus Sri Lanka, wohne in Katar. Meine Freundin Nipuna zahlt mir wohnt dieser Unterricht. Ich arbeite als Krankenpflege in Katar. Okay, Ich super. möchte, ich möchte, ich lerne Deutsch, weil ich in Deutschland arbeiten möchte. Super. Also ja, Nipune hat mir gesagt, dass du kommst. Nipune ist in meinem B2. Er hat empfohlen, Sajeskara empfohlen. Empfohlen. Ja, super. Rukshi. Ich heiße Rukshi Jayaratne. Ich wohne in Kegol. Ich bin Krankenschwester von Beruf. Ich habe einen Sohn und meinen Husband. Ich möchte Krankenschwester werden auf Deutsch. Super. Super, Rukchi. Ich habe einen Mann. Husband kiene kapi kiene Mann kiela itere. Mein Mann. Mein Mann kiwa mitere. Husband neke etiu kerla evidiete kiene. Okay? Ich ein Kind und meinen Mann. Ich meine, der Ehemann. Married Husband kien Ehemann. Okay, super. PMU jemand ikna gane im Klassik edi. So, kaun hari ingana Kameras off කරලා ඉන්න අය කවුරු හරි කතා කරන්න කැමති අය බලන්න කතා කරන්න පුළුවන් කලනී රුක්ෂාන් සුධීර ඉතුනි නේ ඔකේ alles klar kein problem super also ja කලනී kannst du sprechen oder willst du sprechen? Da ist ein Kind, kein Problem. Ich habe auch ein Kind. Ja. මම කලනි මාතර තමයි ඉන්නේ. මම මිස්ටි ක්ලාස් එකට ආවේ මම මිස්ටි යුනිවර්සිටි ඉඳන් දන්නවා. සහ ඒකේ මගේ තියෙන විශ්වාසයට මට මම ඉගෙන ගන්න කැමති ජර්මන් ඒක නිසා තමයි මම මිස්ටි ක්ලාස් එකට ආවේ. යා. කලනි මං මගේ යුනිවර්සිටි එකේ ඉඳලා නේද? කලනි මගේ ජූනියර් බැච් එකේ හිටියේනේ. අපි යුනිවර්සිටි එකේ ඉඳලා දන්නවා. යා. සුපර්බ්. ඕකේ. Wir machen jetzt unseren Deutsch. Wir fangen jetzt an, aber bevor wir anfangen, möchte ich euch sagen, wie wir hier bei OELS Deutsch lernen. Also hier die Leute, die jetzt neu gekommen sind. Alle Dinge, die ich kann man explain kann, alle dann දන්නේ නැතුව ඇති අනිත් අය දන්නවා අපේ සිස්ටම් එක කොහොමද යන්නේ කියලා අපේ වෙබ්සයිට් එකේ ඔයාලට ලෙසන්ස් අප්ලෝඩ් කරනවා. ඕකේ රෙකෝඩඩ් ලෙසන්ස් තියෙනවා බලන්න. ඉතින් B1 කියනකොට ටිකක් ලොකු ලෙසන්ස් තමයි තියෙන්නේ රෙකෝඩඩ් ලෙසන්ස් විදිහට. ඒ ලෙසන්ස් එක තමයි අපි යන්නේ.
ඔයාලට එතකොට අපි දාන රෙකෝඩඩ් ලෙසන්ස් බලලා ඇවිල්ලා තමයි අපි ක්ලාස් එකේ ඒවත් ඊට පස්සේ ඩිස්කස් කරන්න. හරිද? ඒ අතරතුර අපි එක්සෑම් ප්‍රපරේෂන් ගොඩක් කරනවා, පේපර්ස් කරනවා. පේපර්ස් ඔයාලට ක්ලාස් එකට ජොයින් වෙලා ඔයාලට හම්බ වෙනවා පේපර්ස් පොතක්, ඒක ඔයාලා ප්‍රින්ට් අවුට් එකක් ගන්න ඕනි. ඊට පස්සේ ඔයාලගේ කෝස් බුක් එක ඇන්ඩ් ආබයිට්ස් බුක් එකත් ප්‍රින්ට් අවුට්ස් ඔයාලා ගන්න ඕනි. හරිද? ඒවා පියවන ජර්මනි වල ඉන්න නම් ප්‍රින්ට් අවුට්ස් ගන්න එපා. පොතම ගන්න එක ලාභයි, පොතම ගන්න එක මෙහි ප්‍රින්ට් අවුට්ස් ගණන් නිසා. මේ යුනිවර්සිටි එක නම් අඩුවට තියෙන ඒ අඩුකට ලොකු අඩුවක් නෑනේ නේද කම්පෙයාර් කරද්දි. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම ගොඩක් මම ඔයාලට සජෙස් කරනවා පොත ප්‍රින්ට් අවුට් එකක් ගන්න. සමහර වෙලාවට අපි අර පොත ස්ක්‍රීන් එකෙන් බලන් කරාම එක්සෑම් එකට ගිහලා චුට්ටක් කොළ හම්බුනහම ටිකක් අමාරුයි. ඕකේ, ඒක නිසා ට්‍රයි කරන්න පුළුවන් තරම් පොතම ගන්න. ඊට පස්සේ ඔයාලට ඒ විදිහට තමයි කෝස් එක හැදිලා තියෙන්නේ. අපි හැමදාම මේ වෙලාවට හම්බ වෙනවා. ඊට පස්සේ වෙනසක් වුණොත් වෙන්නේ තව ටිකක්, ඒ කියන්නේ දැන් 12ටන ස්ටාර්ට් කරන්න, එහෙම වුණොත් 3ට පටන් ගන්න එක තමයි වෙනසක් වුණොත් වෙන්නේ. මොකද දැනට මගේ ongoing A2 class එකක් තියෙනවා. ongoing A2 class එක තියෙන්නේ 3 ඉඳලා. ඒක ඉවර වෙනවා තව මාසෙකින්. ඒක ඉවරුණු ගමන් අපිට පුළුවන් චුට්ටක් මේ 3 වෙනකල් දාලා, දැන් ජර්මනි වල අපිට තාම උදේ 8:00 අපි නැගිටිනේ, අපිට එතකොට තව ටිකක් නිදා ගන්න පුළුවන්. එහෙම බැරි වෙන කාට හරි තියෙනවා නම් අපි ඒත් ඉතින් මේ විදිහට කන්ටිනියු කරමු. ඕකේ, ගුඩ්, සුපර්. අපි අද පාඩම පටන් ගන්න කලින් මම කියනවා, also ඔයාලට ග්‍රැමර් සියලුම දේවල් මම කියලා දෙන්නේ සිංහලෙන් සහ සිංහලෙන් තේරෙන එක මදි අයට ඉංග්‍රීසි වලින් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. ඕකේ, මොකද මගේ ටාගට් එක තමයි ග්‍රැමර් වගේ දේවල් හරියට ඔළුවට යන්න ඕනි. මොකද දැන් ඔයාලගේ B1 වල ග්‍රැමර් එහෙම ඔයාලා කතා කරද්දී, ලෙටර්ස් ලියද්දී, ඔයාලගේ තියෙන මයිනුන් එක ලියන්න කියලා ට්‍රයිබන් වල, ඒ සැරේ එක්සෑම් එකේ තියෙන ට්‍රයිබන් වල පාට් 3, නෝමල් ලියුමක්, ඒ කියන්නේ ඉනෝෆිෂියල් ලියුමක්, ඔෆිෂියල් ලියුමක් සහ තමන් මොනහරි ප්‍රෝග්‍රෑම් එකක් බලලා ඒකේ තියෙන ටොපික් එකට වෙන කෙනෙක්ගේ කමෙන්ට් එකක් කියවල ඒකට ටෙක්ස්, ඒකට අපේ අදහස්, අපේ කමෙන්ට් එක, අපේ මයිනුන් එක, මයිනුන් එක කියන්නේ අදහස ලියන්න. මමත් ඒකේ එක ඒ වගේ වෙලාවට අපි හොඳට ඔයාලට අවශ්‍යයි ග්‍රැමර් අවශ්‍යයි සහ රේඩමිටල් අවශ්‍යයි. රේඩමිටල් කියන්නේ මොනවාද? අපි ඒ දේවල් ඉගෙන ගනිමු. ඒ වගේම ලිස්නින් එකේ තියෙන කොටස් වෙනදට වැඩිය වැඩිය. ඊට පස්සේ ස්පීකින් එකේ මෙතනදී තියෙන ඔයාලට ප්‍රසන්ටේෂන් එකක් කරන්න B1 වලදී, ප්‍රසන්ටේෂන් එකට අමතරව ටාස්ක් සුසාමන් ප්ලානන් කරන්න තියෙනවා. ඊට පස්සේ දැන් අපි හිතමු කවුරු හරි ප්‍රසන්ටේෂන් එක කරාට ඒක අහන් ඉඳලා ඒ කෙනාගෙට කමෙන්ට් එකක් දීලා ඒ කෙනාගෙන් ප්‍රශ්නයක් අහන්නත් ඕන. තේරෙනවනේ? දැන් අහනකොට B1 කියන ලෙවල් එක නේ අනිත් ඒවාට වැඩිය ටිකක් ලොකු ලෙවල් එකක් කියලා. හැබැයි අපි මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ ප්‍රසන්ටේෂන් එක කරද්දී අපි ඒකට රෙඩි වෙන්නේ කියලා. සහ ඔයාලට අපි ක්ලාස් එකේදී දැන් ප්‍රසන්ටේෂන් එකේ එන ටොපික්ස් ටික දීලා මේ ටික තමයි එන්නේ වෙන ඒවා එන්නේ නැහැ කියලා නෙමෙයි, අලුත් ප්‍රසන්ටේෂන් එකක් දුන්නොත් ඒක උනත් රෙට්ටක් ගල කියන්නේ කොහොමද කියලා. හරිද? ඒ කියන්නේ අපි දන්නේ නැති ඕනම වෙලේ එක කතා කරන්න පුළුවන් වෙන විදිහට ඔයාලව ප්‍රිපෙයාර් කරනවා අපි. අල්සෝ ඒකට මගේ වගේම ඔයාලගෙන් වැඩ කරන්න, ඔයාලත් වැඩ කරන්න ඕනි, දෙන හෝම්වර්ක් ටික කරන්න ඕනි. ඒ හෝම්වර්ක් කරනවට අමතරව ඔයාල තව පේපර්ස් පොත දුන්නාම පේපර්ස් පොතේ රීඩින් එහෙම තියෙනවනේ, රීඩින් වල ඇක්ටිවිටීස් එහෙම. දැන් අපි ඔක්කොම ක්ලාස් එකේ කරන්නේ පේපර්ස් 15ක් තියෙනවා පොතේ, තේරුණාද? ඒක තියෙනවා. ඊට පස්සේ ලිස්නින් එහෙම මම අස්සවනවා නෙමෙයි, තමන්ම අහලා 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 පේපර්ස් කරලා කරලාම තමයි ඒව හැදෙන්නේ, තේරුණාද? ඒ ටික කරන්න ඕනේ. වට ඔඩියෝ ටිකත් ඔයාලට හම්බ වෙනවා. ඒ ටික ඔඩියෝ, ඒ පොතේ ඔඩියෝ සොකම YouTube තියෙනවා, ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක නිසා ඔයාලට කරන්න තියෙන දේ තමයි මේ විදියට මේ වැඩ ටික කරන එක. ඒ කියන්නේ මම ඒකෙන් අදහස් කරේ මං කරන වැඩ වගේම ඔයාලගේ පැත්තෙනුත් වැඩ ගොඩක් කරෙන්න ඕනේ. යා, මං දන්නා මේ ක්ලාස් එකේ ගොඩක් මොටිවේටඩ් ළමයි ඉන්නවා. හරිම ෂෝක්. මම ඔයාලට තව සජෙෂන් එකක් ක්ලාස් එක පටන් ගත්තම කියන, අපි තනියම ඉගෙන ගන්න නැතුව මේ සැරේ, ඒ කියන්නේ තනියමත් වැඩ කරන්න ඕනේ, තව පාර්ට්නර්ස්ලා එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි හොයාගෙන
මං ඒකට අපි කියන්න මේ ඔයාගෙන අපි ගේගන් සයිටිස් එක අපිට පුළුවන් දැන් පාට්න එක මෝටිවේට් වෙන ඔයා මේක කරාද මන්නම් කරා නේද මොකද මගේ අර දැන් ඔය මේ යෝගන් කිව්වනේ නිපුන මට සජෙස් කරේ කියලා මගේ B2 ක්ලාස් එකේ දැන් නිපුන ඉන්නේ නිපුනල එහෙම වැඩ කරේ එහෙමයි තනියෙන් ඉස්සරහට ගියේ නැහැ මුළු ක්ලාස් එකම ඇදගෙන අපි මෙහෙම කරමු යා ඒ විදිහට හරි ෂෝක් එකට අපි මෙහෙම කරමු මේ විදිහට කරමු ඊට පස්සේ ලා ගෲප් සදාගෙන WhatsApp එකෙන් කතා කරනවා නොත් ප්‍රශ්නයක් තියෙන හැම වෙලෙකම මට මැසේජ් එකක් දානවා දවසකට සැරයක් මැසේජ් එකක් එනවා මට නෝ ඒ ක්ලාසස් වල ළමයි හැමෝගෙම එකිනෙකගේ මැසේජ් එක ගන්න මොනා හරි යවනවා මැසේජ් එක මේක කොහොමද මේක තේරුම මොකද්ද නෝ ඒ විදිහට ප්ලීස් ඔයාලා මාවත් මොටිවේෂන් කරන්න ඕනි මේ ඔයාලා සද්ද නැතු ඉන්නකොට මාත් සද්ද නැතු ඉන්නවා ඔයාලා මාව මොටිවේෂන් මොටිවේට් කරලා ගන්නකොට මාත් මොටිවේට් වෙලා මම එතකොට මමත් බලනවා ඒ විදිහට වැඩ කරන්න ඕනේ මොකද අපි මේක මාස දෙකක් නෙමෙයි අපි ටිකක් දීර්ඝ කාලයක් එකට ඉන්න ඕනේ නේ ඒක නිසා ඒ විදිහට ඔයාලගේ පැත්තනොත් කෙරෙන්න ඕන ගුඩ් අපි අද අපේ ලෙසන් එක පටන් ගනිමු අද ලෙසන් එක තමයි අපි අද ලෙසන් එක තියන්නේ ප්‍රෙටෙරිටම් හරිද ප්‍රෙටෙරිටම් අතීත කාලය ප්‍රෙටෙරිටම් අපි ඒ වන් වලදී ප්‍රෙටෙරිටම් වලට අදාළ වචන දෙකක් ඉගෙන ගත්තා මොනවාද මතක් කරන්න දැන් පොත් ඕනේ නිකන් මතක් කරන්න අබන්සයින් කාබන් එකේ සයින් එකේ ප්‍රෙටෙරිටම් ඉගෙන ගත්ත මොනවද ඒ ද හටන් වා හටන් වාරන් genau හටන් එකයි වාරන් එකයි රූප හටන් එකේ වාරන් එකේ අපි ප්‍රෙටෙරිටම් ඉගෙන ගත්තා එතකොට අපි ඒ වන් වලදී තව ඉගෙන ගත්ත අතීත කාලේ මම බත් කෑවා මම වතුර දිව්වා අන්සෝ ඒක කොහොමද කියන්නේ කියලා පාටිසි පර්ෆෙක්ට් දෙය ගුඩ් පර්ෆෙක්ට් ටෙන්ස් එක මොනවද අපි පර්ෆෙක්ට් ටෙන්ස් එකේදී අපි කොහොමද ඒක අපි ඉගෙන ගත්ත එකට වෙනම රෙකෝඩඩ් ලෙසන් එකක් තිබ්බේ නේ මතකයිනේ රෙකෝඩඩ් ලෙසන් එකේ තිබ්බේ මොනවද එසන් එකේ පාටිසි පර්ෆෙක්ට් එක මොකක්ද ගෙගෙසන් ගිගෙසන් ගිගෙස් ට්‍රින්කන් ගෙට්‍රම්පන් ගෙට්‍රම්කන් ආබයිටන් ආබයිටත් ආබයිටත් ස්පීලන් ගෙස්පීල් ගෙස්පීල් ගෙස්පුස් එතකොට ඔයාලට අපි දන්නවා ඒකට හෙල්පින් වර්බ්ස් දෙකක් තියෙනවා මොනවාද හෙල්පින් වර්බ්ස් දෙක පබන් උන් ටයිම් Haben und sein. අපිට වැඩිපුර තියෙන්නේ haben නේවද sein නේවද? Haben. Haben eva. Haben නේව. Sein නේව තියෙන්නේ මොන වගේ වෙලාවටද? Bewegung වලට. Bewegung එකක්. ඒ කියන්නේ movement එකක් තියෙනවා. Movement. මේ සමහර වෙලාවට තියෙනවා අපේ present විදිය වෙනස් වෙන එක දැන් අපි උදාහරණයක් විදිහට geboren. කවුරුහරි ඉපදෙනවට බට ඒක මූවමෙන්ට් එකක් ලොකුවට නෑනේ බට ඒ වුණාට වෙනස් වීමක් වෙනවා නේ එතකොට ගෙස්ටෝබන් කෙනෙක් නැති වෙනවා මැරෙනවා කියන එකේදී ජීවත් වෙලා ඉන්නවා දැන් මැරෙනවා නේ ඒ වගේ පසියරන් ඒවත් සයින් එක නේ ඉතින් ඒ වගේම මොනවද කියලා මතක තියාගන්න ඕන නේ ඒවා අපි බලන්න ඕන පාඩම් කරනකොට අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන හාබන් මොනවද සයින් මොනවද කියලා ගුඩ් ওই විදිහට තමයි අපි ලියුවේ දැන් අද බලමු අපේ පියදෙන්න ඒ මුකුත් නැතුව also බලන්න දැන් also das Thema ist Präteritum könnt ihr alle sehen can you all see ja das ist dann Präteritum ja das Thema ist Präteritum Also, wann benutzen wir Präteritum? Wann? Monate, wann benutzen wir? Über Vergangenes berichten. Über Vergangenes berichten. Vergangenheit, Atita Kale, Past Tense. Like, über Vergangenes berichten bedeutet, ich ja nur alte Atita Kale, what happened, kianeka. Mukadune kianeka, explain karana kathari onnang. And then you will use Particip perfect. මේ බලන්න. මම ඔයාලට නිකන් බයිස්පීල දෙකක් විතර තියෙනවා. ලියන්න එපා ඉස්සෙල්ලා බලන්න. I'll give you time to write. So first, ich bin nach Hause gegangen. Das ist in Particip perfect, no?
gegangen ist mit sein, sondern ich bin nach Hause gegangen. Ich habe heute gearbeitet. Mama weitergeladen. Ich ging nach Hause. Mama geht weg, ja. Ich arbeitete heute. Wenn du mehr vor mir getan hast, habe ich eine Präteritum gehabt. Aber mehr, wenn ich liegen habe, habe ich eine Präteritum gehabt. Ich tue ich jetzt immer, ich tue ich immer, ich tue immer ein Präteritum gehabt. Modalverben Präteritum habe ich gehabt, habe ich gehabt. Modalverben, die Kokkum habe ich Präteritum gehabt, habe ich gehabt. Ich tue alle Udahane, ich tue können nicht, konnten nun auch. Wollen nicht, wollten nun auch. Mata keine Notes, ballern nicht, die war. Also, ich tamai, hebei, o modal der haben wir da nicht mehr, bitte, die ne, normal, sie lohme Verbs, bitte, Präteritum, weil da harawanne pulua. Wir haben die gemacht, ne, kofu mit der Pieke, karan ne, kiel. Okay, gut. මෙන්න මේ ටික බලන්න. ඉස්සෙල්ලා මේක දැන් ලියා ගන්නකෝ ඔයාලා. Bitte schreiben. Ja. Okay, also. Hitan ne pa mega mukhada amaru kohomada kiyala api den eka igana ganna api step by step igana ganna yanne. Also. Ja? Ich bin nach Hause gegangen, ich habe gearbeitet und dann das genau in Präteritum. Ich ging nach Hause, ich arbeitete heute. So. පාමලියන කට්ටියන හිඳ අපි බලමු. Okay, good. Ja, und dann schauen wir mal. Jetzt haben wir heute denk vor die Aktivität da. Also, Ballern. Wenn du mir Sentences stipulieren, Ballern, and I'm really sorry, but habe ich mal, ich habe gerne bei like Child Sri Lankan Kenneth Vidyata. එතන මට තැමිල් වලින් ලියන්න බැරි වුණා. බැරි වෙන්න හේතුව තමයි මට තැමිල් ලියන්න කියවන්න පුළුවන්. බට් මං හරියට එක ලියුවේ නැතොත් වැරදීනේ. මට එහෙම Google Translate දාලා වැරදියව ලියන්න බෑනේ. ඒක නිසා මං ඒක කළේ නැත්තේ. I hope you all can read English, no? Please, I'm really sorry. Please ඒක කියවලා බලන්න. Yeah? මේක බලන්න. මේ ටික ලියන්න බලන්න. Participle perfect, but not in preteritum. Perfect. අපි ඒවන් ඉගෙන ගත්ත perfect එකෙන්. Okay? Bitte schreiben jetzt.
මම පර්ෆෙක්ට් කරන්න ඇයි කියන එකත් ඔයාලට කියන්නම්. ප්‍රෙටෙරිටම් වලට එන්න කලින් අපි අර පර්ෆෙක්ට් එක චුට්ටක් ආයි මතක් කරගමු. Also, wir machen jetzt eine Gruppenarbeit. Ja? Ich schicke euch jetzt in eine Gruppe und dann müsst ihr in der Gruppe diskutieren. Ja, normalerweise dann Group Work ich gerade da, na, mukut ne me, mir liebe Sentences, die wir chuta discuss karne ka vitarai tien. Ja, jetzt könnt ihr gehen. ඔයාලගේ ගෲප් එකට යන්න. දිලක්ෂී, ඔයාට ගෲප් එකට යන්න පුළුවන් දිලක්ෂී.
අයිනන් නෙවෙයි නේද? නෑ නෑ ටී කියන එක මස්කුලින් එන්නේ. එතකොට අයිනන්. Okay. Okay. Also, wir gucken jetzt die Antworten. Ja. Deutschland gefahren. Jetzt könnt ihr korrigieren. Bitte mit Antworten eure Sätze korrigieren. Und bitte mal eine Capital Simple Lehre für eine Video. Euer Akkusativ, Akkusativ, no, ich gehe mal ballern. Gut, also wir gucken jetzt haben, Präteritum von haben. Mit der Pädeline, Kater, man hat ja eine Praschne, die noch eine mit einer Magin. Man hat mit einer Pädeline, die noch eine. Nee? Okay, super. Also wir schreiben jetzt hier Präteritum. Also wir haben heute diskutiert, ne? Haben nicht, ab die haben nicht. Also, Präteritum von haben. Ich habe, make a present tense. Warte mal, Kalle. Ich habe, du hast, er hat, ne? Und Präteritum, ich hatte, du hattest. Eben haben nicht, die noch Partizip-Perfekte. Ich habe gehabt, du hast gehabt und so weiter. Wollen wir das schnell schreiben? Bitte schreiben. Ich habe nichts mehr zu lernen, ne?
ගොඩක් අය ලියලි ඉවරයි. සමහර අය තවම ලියනවා අපි චුට්ටක් ඉන්න ලියලි ඉවර වෙනකල් හැමෝම. දිල්ශාන්ත් ලියලි ඉවරයිද? යනවා. ඔකේ ගුඩ්. සමාධි නෑ ලියනවා තාමනේ. දැන් හරි. ඔයාලා බලන ඇති මේ දන්න දේවල්ම ආයි මං කරන්නේ ඇයි කියලා. මේ මේ මම ඔයාලට එක්ස්ප්ලේන් කරන්න ඇයි කියන එක, මේ ප්‍රෙටේරිටුම් කියන ලෙසන් එක ඔයාලා මීට කලින් ඒවා ඇත්තටම එන්නේ B1 වල. හරිද? ඊට පස්සේ ආයි කවදාවත් වෙන ලෙවල් එකක මේක ඉගෙන ගන්නෙත් නෑ. ඒ කියන්නේ අද තමයි ෆස්ට් ටයිම් ඇන් ලාස්ට් ටයිම්. තේරුණානේ? ඉතින් මේක හරියටම ඔලුවට යන්න ඕන. සහ මං කැමති කලින් ඉගෙන ගන්න පුවත් එක්කම ඔයාලා මේකට දාන්න. එතකොට ඔයාලට මේකේ හරියටම තේරෙනවා ආ මේකයි මෙතන වෙන්නේ. ඇයි දන්නවද? B1 වල, B2 වල, C1 වල, C2 වල රීඩින් වල ටෙක්ස්ට් තියෙනවනේ. අපිට ලොකු ටෙක්ස්ට් කියවන්න ගොඩාක් ටෙක්ස්ට් තියෙන්නේ මේ ප්‍රෙටෙරිටුම් වල. හරිද? හැබැයි මේ ප්‍රෙටෙරිටුම් කියන එක අපි කතා කරන භාෂාවේ කවදාවත් යූස් කරන්නේ නැහැ. අපි මේ ප්‍රෙටෙරිටුම් මේ අපි ඉගෙන ගත්තට අද මේ ලෙසන් එක අපි යූස් කරන්නේ ඉතාම කලාතුරකින්. ඇත්තටම කිව්වොත් මම දැන් ඉගෙනගෙන මං යූස් කරලා තියෙන්නේ එක්සෑම්පල් වලදී විතරයි. එහෙම නැත්නම් ළමයින්ට ගන්නන්න විතරයි. කවදාවත් අපි ප්‍රෙටෙරිටුම් වලින් කතා කරන්නේ එහෙම නැහැ. තේරුණානේ? සාමාන්‍ය ලෙටර් එකක් ලියන්නෙත් නෑ. ගොඩාක් ඔෆිෂියල් ලෙටර්ස් වගේ, එහෙම නැත්නම් නිවුස් පේපර් ආටිකල්ස් වගේ දේවල් යන්න පුළුවන්. ඔන්න ඔයාලා ජර්නලිස්ට් කෙනෙක් වගේ වෙන්න යනවනම් ඔන්න මේක වැදගත් ගොඩාක්. තේරුණානේ? හැබැයි එහෙම කියලා මේක අයින් කරන්න බෑ. මොකද අපිට ෆියුචර් එකේ අපේ ටෙක්ස්ට් එන ඒවා කියවලා තේරුම් ගන්න අපිට අනිවාර්යෙන් මේක ඕනි, මේ ග්‍රෑමර් එක. මොකද එතකොට ඔයාලා ගන්න ආ මේක තියෙන්නේ ප්‍රෙටෙරිටුම් වලින්. So it's already happened. It's ඉවරයි. In past කියන එක තේරුම් ගන්න. හරිද? So ඒකයි මම මේ වලට A1 වල ඒවා සහ මේ සියලු basic එක ඉඳලා ආයන්නේ. හරිද? දැන් අපි බලමු. ඒ වගේ මට ප්‍රශ්නයක් අහලා තිබ්බා. Also B1 එකේ vocabulary explain කරනවාද කියලා. ඔව්, ඔයාලට පොතක් තියෙනවා. ඒක තමයි Nets Work Noi කියන පොත. B1 එක කියන්නේ මම කිව්වා වගේම ලේසි එක්සෑම් එකක් නෙමෙයි, ටිකක් ටිකක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඇත්තටම fun photos full කියලා මම කියන්නම්, අමාරුයි කියන්නේ. ඇත්තට මේක මේ ටිකක් අර අනිත් එක්සෑම්ස් වලට වැඩිය responsible එක්සෑම් එකක් කියලා අපි කියමු. එහෙම එක්සෑම් එකක්. ඒක නිසා ඔයාලට අනිවාර්යෙන් vocabulary ඕන. පොතේ lessons 12ත් එක්ක ඔයාලට වෙන මේවා recordings විදිහට තමයි තියෙන්නේ. ඒ ටික එක vocabulary cover වෙනවා. සිලබස් එකක් තියෙනවා. grammar කොයිතරම් cover ඕන කරන්න ඕනද කියන එක බය වෙන්න එපා. class එකේදී ඔක්කොම grammar ටික සුදීර ඔයා මගෙන් අහ ප්‍රශ්නට මම මෙලිය කියන්නේ. ඒ පොතේ තියෙන grammar එකේ පොත ඔයාලට හම්බුනහම බලන්න පුළුවන්. ඉස්සරහ පිටුවේ තියෙන grammar ටික ඔක්කොම. හරිද? ඒ grammar ටික පොත හම්බ වෙනවා ඔයාලා class එකට join වුණාට පස්සේ. ඒ පොතේ ඉස්සරහ තියෙන grammar ටික ඔයාලට පේනයි. මෙන්න මේ ටික තමයි. එතකොට ඔයාලට class එකේ වුණාම බලන්න පුළුවන් මේකේ තියෙන ඔක්කොම grammar කළාද කියලා ඔයාලට බලන්න පුළුවන්. Okay? ඒක විදිහට තමයි යන්නේ. ඊළඟට මම ඔයාලට කියනවා අපි යමු දැන් මේ හබන් සයින් එක ඉවරයි. අපි යමු මේකෙම සයින් එකට. කොහොමද අපි සයින් එකේ උනේ? also yeah duration එක අපිට 4 months තියෙනවා. ඒ කියන්නේ අපි මේක අපි කොහොම හරි මේක ඩිසెంబර් end වෙනකොට මේ class එක ඉවර කරනවා. ඒ කියන්නේ extra class එකක් වෙනවා. ඊළඟට අපි මේක ඉවර කරනවා ඩිසెంబර් වෙනකොට. Okay, so don't worry. We preteritum එක මේ බලන්න. Ich bin preteritum war, participle perfect, bin gewesen, මේක. So wollen wir das auch noch schreiben? Bitte schreiben. එකත් ලියා ගන්න බලන්න.
Ja, mir geht's natürlich auch gut, ne? Ja. Okay, gut. Okay, ja, oder haben wir mal lieber rein, ne? Also, mehr wie dir, da primierte Gemeinschaft, weil mir gerne gar nicht vor, wie mir Katakari. Habe da, also, alle, ne? Seid ihr fertig oder schreibt doch jemand? Fertig? Ja, super. Also, so dir halt immer Class Fees und Exam Fees. Exam Fees lang, Goethe, Alankarin und dann Goethe, ne? එමනත වයින්න රටට අනුව එක එක්තැන් පිස් වෙනස් වෙනවා. මන් දන්න දැන් ඔය ගන්න වීවන් එක එක්සෑම් එකකට එක පාට් එකකට කොහොමද කියලා. ටෙන් කියද? නමදහයි මිස් එක්ස්ටර්නල් ලයිට් එක පාට් එකක් 9,000 වෙනවා. ඉතින් වල ඔක්කොම එක පාර කරන්න ඕනේ. කොටස් කොටස් විදියට යන්න පුළුවන්. ගිල කරන්න පුළුවන්. කෝස් ෆී එක නම් ඔයා කෝඩිනේටර්ව කන්ටැක්ට් කරලා අහගන්න ඕන මේකේ කෝස් ෆී එක. කෝස් ෆී එක මම දන්නේ ඔයාලට කෝස් ෆී එක දෙපාරකට ගෙවන්න පුළුවන් කියන එක තමයි. හරිද? මම දන්නේ ඒක ඔයාලා කෝඩිනේටර්ව කන්ටැක්ට් කරලා අහන්න. මොකද මම ටීචින් කරන පාට් එක තමයි කරන්නේ. මම ඒ ගණන් සම්බන්ධව කිසි දෙයක් දන්නේ නැති නිසා. Ja, gut. Also, wir schreiben jetzt Sätze. Okay, wir haben gerade gelernt, haben und sein. Präsens, Präteritum und Perfekt. Okay? Wir schreiben jetzt Texte. Ich kann mal ein bisschen was machen, weil ich alle Texte mache. Ich habe die Klasse, ich habe die Klasse, ich habe die Klasse, ich habe die Klasse. Sah, meine Klasse soll net knowing the volume mark then me class ekata join wenna na ewa man chudi placement test ekak kiyala thamai ganne ekata hetuwa මට ලොකු අමාරුවක වැටෙන්න බෑනේ වල් තේරෙනවානේ සමහර අය හරියට ඉගෙන ගත්තේ නැතුව සමහර අය කෝස් එක නොකර එක්සෑම් නොකරට ප්‍රශ්නයක් නැහැ මට කතා කරලා මං කියන දේවල් මං අහන ග්‍රෑමර් දේවල් ටිකක් මතක නම් මට ගන්න පුළුවන් ඒ වගේම මගේ A1 A2 ක්ලාසස් වල ඉඳපු අයට ස්පෙෂල් දෙයක් තියෙනවා දැන් අපි හිතමු ඔයාලට අමතකයි වගේ නම් කලණි A2 එකේ හිටිය කලණිට මතක නැහැ කියමු A2 එකේ දේවල් දැන් මේක ටික දවසක් ගිහිල්ලානේ පටන් ගත්තේ හරිද? ඔයාලා හිතපු මට ආයේ A2 එකක් කරන්න ඕනි කියලා වගේ අදහසක් තියෙනවා නම් මට ආයේ A2 එකට ජොයින් වෙන්න ආසයි කියලා තියෙනවා නම් ප්ලීස් අපිට අපිව කන්ටැක්ට් කරන්න. ඊයේ පටන් ගත්තා තින් A2 එකක්. ඒකට ඔයාලව ගන්න පුළුවන්. ෆ්‍රී ඔෆ් චාර්ජ්. ඔයාලට එන්න පුළුවන් ඒ ක්ලාස් එකට. A2 එකේ ඉඳපු අයට. ඕකේ? A1 වලට ඕනනම් කියන්න. හරිද? ගුඩ්. සෝ එතකොට ඔයාලට ආයෙමත් එතකොට ඔයාලට හොඳයිනේ නේ. තව ඒ B1 එකත් වෙනවා එතකොට A2 එකත් ආයෙමත් සැරයක් යනවා ඕනනම් ආයෙ A1 එකටත් එන්න මට ප්‍රශ්නයක් නැහැ ඒකට ඔකේ ගුඩ් යා මිස් මාකල් වර්බන් මිස් ප්‍රපොෂන් ඒ ක්ලාස් ලෙසන් යනකොට එන්න පුළුවන්ද? Verben mit Präpositionen.
එහෙම පුළුවන් ඉෆානා. හැබැයි මෙන්න මෙහෙම ඒ ක්ලාසස් මම ප්ලෑන් කරන්නේ, මං ඒ ක්ලාස් එකෙන් ක්ලාස් එකට එක එක විදිහටනේ කරන්නේ ඉෆානා. මං හැම ක්ලාස් එකම, එතකොට මං අර මං ඒක ඔළුවට දාගෙන තියන, නැත්නම් ඉෆාන ඔයාට සැටර්ඩේ වෙලාව තියෙනවා නම් why don't you join us? මට මේ ඔයා මේ ලිස්ට් එකක් දුන්නනේ ඒජන්ට්ස් වර්බන්, ඒකේ තේරුම ඉස්සර දන්නේ ඒක තමයි. තේරුම් ටික ගන්න. ඕකේ, දැන් ඒක වෙන ලිස්ට් එකක් විදියට ඉෆාන යන්නේ. ඒවල්ට කරනට වැඩිය වෙනස් විදියට දැන් ක්ලාස් එක මම ලෑස්ති කරලා තියෙන්නේ. You can join, but still you can join. You will get all the meanings and everything. Okay? Yeah? So, මම චාට් කර ස්ටේ කරන්න ඕනද ෆ්‍රීද? Yeah, because you were in my A2 class. So A2 class in the point I වෙලාවක් කියන්න පුළුවන්දනි? Oh, Dishant, when was it? When was it? මට මතක නෑ. ඔන්න විදිහ 11:30 Sri Lanka, sorry, German time. Saturday. German time 11:30, that means 3 o'clock in Sri Lankan time. Okay? Monday or Saturday? Saturday. Saturday. Saturday, okay. Okay? Thank you. So, good. Yeah. ඊට පස්සේ ඔයාලට දැන් අපි sentences ටිකක් ලියමු. Also here, guck mal. Here haben wir, she was at home. මම මේ sentence එක preteritum වලින් and perfect වලින් ලිව්වා. Okay? Yeah. Und jetzt müsst ihr diese Sätze erstmal preteritum, dann perfect. Preteritum, perfect. Preteritum perfect. Bitte schreiben.
Okay. දැන් ගොඩක් අය ලියලා ඉවරයි වගේ මට පේනවා. අපි ඉස්සෙල්ලම අර පරණ ගෲප් එකටම ගිහිල්ලා අපි ගෲප් ඇක්ටිවිටි එකේ ගෲප් එකේ ටිකක් කතා කරලෙමු. අපි කොහොමද ලිව්වේ ඒ විදිහට ආන්සර්ස් ටික. අපි ඊට පස්සේ බලමු. සහ තව දෙයක්. ප්ලීස් ඔයාලා ලියපු සෙන්ටෙන්සස් වල ඔයාලගේ වර්බ්ස් ඔයාලට පුළුවන් ද වර්බ්ස් අන්ඩර්ලයින් කරන්න. ප්‍රෙටෙරිටුම් සෙන්ටෙන්ස් එකකින් සහ පර්ෆෙක්ට් එකකින්. වර්බ් එක අන්ඩර්ලයින් කරන්න. Now you can go to your group. Please go to your group. නුවනි ඔයා දැන් ලොගුන නිසා මම ඔයාව group එකකට දාන්නේ නැහැ. Rukshi, you can go to your group. Dilakshi, you can go to your group. Rukshi, you are in one of the class again. What a join in the Pulang Rukshi group. Ekata. නුවනි මම ඔයාව ගෲප් එකට දාන්න ඔයා ගිහිල්ලා ගෲප් එකේ බලාගෙන ඉන්න අනිත්‍යයි කතා කරන ඒවා ඔකේ
අපි අනිමානි ප්‍රයත් වෙන කල් ගුප් එකට Ja. Ich hoffe, dass ihr genug Zeit gehabt habt. Okay, gut. Wir lernen jetzt, also wir sehen jetzt mal die Antworten. Warte. Hier sind die Antworten. Weil er Okay. Gut. Alles richtig? War alles richtig oder nicht? Wo gab es Fehler? Monate Prashna, die Mune, Hanna Magende. Man hat auch Kummer, Harida, diese Prashna, Monate Prashna, die Ahanna Miss einen Tag. Balanna. Er hat einen Hund. මොනාද මට තේරුණේ නැයි පාන Gehabt so haben wir den ගෙහත් වෙන්නේ හාබන් කියන එක දැන් ඉපාන හාබන් කියන එකත් මේ බලන්න අපි ඉගෙන ගත්තනේ මෙතන ප්‍රසන්ට් ටෙන්ස් එක මේ විදිය ප්‍රටෙරිටුම් මේක පර්ෆෙක්ට් හදනකොට හාබන් එකත් එයාගෙම ගෙහත් කියන එකක් තියෙනවානේ this is the reason okay පාන Yeah, and then අනිත් ප්‍රශ්න කාටද අපේ මෙලාන්ට තිබ්බ ප්‍රශ්නයක් අහන්න මෙලාන්. නැරමිත් මේ අයිනන් ඒක තමයි ප්‍රශ්නේ වෙන්නේ. අකුසටිව් මතක නැද්ද කෝ දැන් අයින මතක නැහැ අකුසටිව් පාඩම අමතකයිද? මෙලාන්, ඔයා මගේ A1 එකේ හිටියේ නෑ ඔයා මගේ A2 එකට නේ ආවේ. නැරමිත් මං අර B1 එකේ මුල් ටික ඇවිල්ලා මට ඊට පස්සේ අර ටයිම් එක මැනේජ්මන්ට් කරගන්න බැරි නේද? ඊට පස්සේ තමයි මේක උනේ. ඔයා B1 එකට ආවා ඊට පස්සේ ඔයාලට බැරි වෙලා ටයිම් තියෙනවා. එක ඕ අයින් අයිනන් එන්නේ ටාටී වකුසටිව් කියලා පාඩම. ඒක දන්නවද මේ අර චාට් එක මතක නේ? චාට් එක මතක නැති ඒකට නම් ඔන්න වැරද්ද මෙලා නොයාගේ. අල්සෝ මං අනිත් අයට කියලා තියෙනවා දැන් විමාශිලාගේ එහෙම තියෙනවා නේ මේස ගාව ඔක්කොම ටේබල්ස් ටික ගහලා. අහන්න මං ක්ලාස් එකේ ළමයි හැමෝටම කියලා දීලා තියෙනවා ඔය අපි දීලා තියෙන චාට්ස් මෙලා මං හැමෝටම ආයෙමත් කියනවා. අපි කම්පියුටර්ස් නෙමෙයි මේ අර එන්ටර් කරන්න ඉස්සෙල්ල කාලයක් ඒව මතක තියෙන කල් ගහ ගන්නවා වගේ වටෙන් චාට්ස් ජර්මනි වල නම් බිත්ති වල ගහන්න ගිහලා චුට්ටක් ප්‍රශ්න වෙයි මහ ගාණක් වෙයි අයි බාර දෙනකොට ගෙවල් බට් අර පුළුවන් අර එක පින් එකකින් මොන හරි ගහ ගන්න පුළුවන් ඒ විදිහට හදා ගන්න ඇයි දන්නවද මං එහෙම කියනවා ඔයාලා බලන්න දැන් B1 එකේ එහෙම මං ඔය සමහර ඇක්ටිවිටීස් දෙනකොට ළමයි ඔක්කොම මෙහෙම ඉන්නේ ඒ කියන්නේ එයාලට මං කියලා දෙන ඒ වගේ වටපිට ඒ ටේබල්ස් බල බල තමයි ලියන්නේ මෙලා මේ ටික චුට්ටක් ලියලා තියාගන්න නිතරම හැට පේන තැනකින් එතකොට ටික කාලයක් යනකොට ඒක ඔලුවට යනවා එක පාරට ටිකක් අමාරුයි ඔකේ මොකද ස්පෙෂලි අකුසටිව් ඩාටිව් කියන ටික හදාගන්න මොකද ඔයාලා දන්නවනේ ජර්මන් වල හැම දෙයක්ම ඩිපෙන්ඩ් වෙන්නේ මේ දෙක මත අකුසටිව් ඩාටිව් ඔකේ ජෙනටිව් කියන එක වැඩිය නැහැ බට අකුසටිව් ඩාටිව් ගොඩක් දේවල් එක්ක සම්බන්ධයි ඒක නිසා ඒ ටික අයිමත් බලන්න Good. ඔන්න දැන් තමයි අපි එන්න හදන්නේ අපේ ලෙසන් එකේ හරිම ප්‍රෙටෙරිටුම් කියන එක හදන්නේ කොහොමද? දැන් ඔයාලා දැක්කනේ ප්‍රෙටෙරිටුම් කියන එක පර්ෆෙක්ට් කියන එක නම් අපි කොහොමත් ඉගෙනගෙන අපිට ලේසි නේනේ. හාබන් හරි සයින් හරි සෙකන්ඩ් පොසිෂන් දැම්ම අපි ඒකේ වචන ඉගෙනගෙන එසන් නංගි ගෙසන් ට්‍රින්කන් නංගි ත්‍රුන්කන් ගේහන් නංගි ගංගන් ඒ විදිහට වෙනස් වෙන්නේ නේ. That's not difficult. ඔයාලා හැබැයි දැනගෙන ඉන්න ඕන ඒ වචනේ අදාළ verb එකේ perfect එක මොන වගේද කියන එක මතක තියාගන්න ඕන දෙයක්. ක්‍රිටෙරිටුම් එක එකත් අපි ඇත්තටම මතක තියාගන්න ඕන බත් ටූල්ස් ටිකක් තියෙනවා මොන විදිහටද ප්‍රටෙරිටුම් හැදෙන්නේ කියන එක අපි දැන් ඒක බලමු යහ මේ බලන්න අපිට තියෙනවා ප්‍රටෙරිටුම් වල මේක ලියන්න එපා ඉස්සෙල්ලම හොඳට බලන්න අපි මොඩල් වැබන් වල මතකද ප්‍රනන් එක කොන්ටන් තී එකක් දැම්ම වොලන් එක වොල්ටන් කරා තී දැම්ම ඒ විදිහටත් එක ක්‍රමයක් මේක එක ක්‍රමයක් විතරයි හැබැයි දැන් මේ බලන්න සූහන් එක සූහ්ටන් කියලා ඒක අතීත කාල වර්බ් එක හැදෙනවා
හැබැයි ඒක වෙන්න මේ රේගල් මේ සිග ව්‍යාපන අපි දන්නවනේ රෙගියුලර් වර්බ්ස් ඇන් ඉරෙගියුලර් වර්බ්ස් කියලා අපි ඉගෙන ගත්තා. රෙගියුලර් කියන්නේ කිසිම කරදරයක් නැතුව ඒ කොන්ජුගේෂන්ස් වෙන වර්බ්ස් ටිකට අපි මතක ඉගෙන ගත්තා. ඒ වන්නේ අර රෙගියුලර් ඒවා මතකද ඔයාලට තියෙනවා? අර එසන් කිව්වොත් එස ඩු ඉස්ට් වෙනවා, ඒ විදිහට වෙනස් වෙනවානේ. කොමන් කිව්වොත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එතකොට also ඒක ගන්න පුළුවන්. හැබැයි හැමතිස්සෙම නෙමෙයි, ඒක එක්සෙප්ෂන්ස් තියෙනවා. ඒ හින්දා මම ඔයාලට කියන්නේ මේ විදිහට හැම වර්බ් එකක්ම ඔයාලා බලන්න. දැන් සූහන් වල මොකද්ද වෙන්නේ? ට ටී ඇවිල්ලා සූහ්ට වෙනවා. පේනවද? ඒ වගේම අපි අර ඊ ඒ වන් එක ඉගෙන ගත්තා. ඒ විදිහට එන්ඩින් එක හැබැයි ටිකක් වෙනස්. මේ බලන්න. යා EST එනවා සමහර වෙලාවට, EN වෙනවා, ET වෙනවා මේ වෙලාවට. ඇයි T ආවොත් අනිවාර්යෙන් එන්ඩුන් එක මේ විදිහට හැදෙන්න. මේ බලන්න. ඉෂ් සූහ්ට මම හෙව්වා. ඩු සූහ්ටස්ට් ඔයා හෙව්වා. එයා සූහ්ට ඔහු හෙව්වා. විය සූහ්ටන් අපි හෙව්වා. අන්නේ විදිහට අතීත කාලයෙන් එනකොට T දැම්මම මෙන්න මේකදි මෙතනදි E එකක් එනවා, මෙතනදි ET එකක් එනවා. ඒකට හේතුවත් මොකද දන්නවද? ටී මේක ඊ නැතුව මේක ප්‍රනවුන්ස් කරන්න අමාරුනේ. මේ බලන්න ඩු සූහ්ට කියලා කියන්න අමාරුයිනේ. අන්න ඒක නිසා මේ ප්‍රනවුන්ස් කිරීමේ පහසුව සඳහා තමයි මෙතන ඊ එකක් ඇවිල්ලා තියෙන්නේ. තේරුණාද? යා අපි බලමු තව බයිස්පීල් අපි අද ගොඩාක් බලනවා මේ වගේ එක්සැම්පල්ස් වලට මම ගොඩාක් දෙනවා. සෝ ඉස්සෙල්ලාම මේක ලියාගන්න. මේ එක රූල් එකක්. ඉස්සෙල්ලා අපි රූල්ස් ටික ඉගෙනගෙන එකතු කරගෙන ඉමු. ඊපස්සේ අපි බලමු කොහොමද වෙනස් වෙන්නේ කියලා. also මේක ලියා ගන්න. වලට පුළුවන් නම් මේ මම යූස් කරලා තියෙනා වගේ ටී අකුර වෙනම පාටකින් ටිකක් ඒ විදිහට ලියන්න. එතකොට ආයෙ බැලුවාට පස්සේ නෝට් එක වලට හොඳ ලස්සනට තියෙනවා. ඒ වගේම බලන්න ඉෂ් එකයි එයා සීස් එකයි එකම විදියට කොන්ජුගේට් වෙලා තියෙන්නේ නේ. ඉෂ් සූහ්ට එයා සූහ්ට. විය එකයි සීසි එකයි. විය සූහ්ටන් ඉය සූහ්ටන්. මේ ප්‍රෙටෙරිටුම් වල තියෙන වැදගත්ම දේ තමයි ඒවා කොන්ජුගේට් වෙන්නේ එක විදියට. ඕකේ ඒක හොඳට මතක තියාගන්න. අල්සෝ එයා සීස් එකේදී තී එකක් එන්නේ නැත.
අපි සාමාන්‍ය ඉගෙන ගත්තේ මෙච්චරකල් ඒ ස්කුවත් නෝ ඉස්කොම ඩුකොම්ස් එකොම්ට් ඒ විදිහට ප්‍රචලිතුම් වල මේ විදිහට ඉස් එක සහ සීස් එක එකම විදිහට සහ විය එක සහ සීස් එක එකම විදිහට කොන්ජුගේට් වෙනවා. ඔයාලත් මේ විදිහට ඊතල දාලා මේ විදිහට ඒක සමානයි කියලා පේන විදිහට ලියා ගන්න. ඕකේ. අස මේක එක ක්‍රමයක් මේ ප්‍රචරිතුම් හැදෙන එක ක්‍රමය හරිද? තව එක ක්‍රමයක් තියෙනවා. අසුවල හැමෝම ලියලිවරයිනේ. අපි එමු ඊළඟ ක්‍රමය බලන්න. මෙන්න මේක තමයි නෙක්ස්ට් එක වොකාල්. අසු erst und dritte Person keine Endung. මෙන්න මේකෙදි irregular verbs වලදී මොකද දන්නවද වෙන්නේ? First person මේ ගේබන් මේ ගේබන් කියන එක ගාබන් වෙනවා. එතකොට මේ ඊ එකක් එන්නේ නැහැ මෙතන. පේනවද? ගාබ කියලා වෙන්නේ නැහැ. පේනවද? ඒ වගේම අකුරකුත් වෙනස් වෙනවා. මොකාල් එක ඒ හරි තියෙන අකුර වෙනස් වෙනවා. මේ බලන්න ගේබන් එක ඊ එක ආ එකක් වෙනවා. ඉෂ්ගාබ් ටු ගාබ්ස් ඉෂ්ගාබ් මම දුන්නා ටු ගාබ්ස් ඔයා දුන්නා එයා ගාබ් ඔහු දුන්න එහෙමත ගේහන් යනවා ගිය ඉස් ගිංග නො එයා ගිංග ඒ විදිහයට වෙනස් වෙනවා. අල්සෝ එන්ඩුම් එක මේ විදිහයට තමයි තියෙන්නේ. බලන්න ඒක මේකත් ඉස්සල කොපි කරගන්න. ලීස් මේ රෙඩ් කලවලින් ලියල තියෙන ඒවා ඒවා ඔයාලත් රෙඩ් කලවලින් දාගන්න ආය නෝට් එක බලනකොට තත්කාල ලස්සනට ඒක පේනවා. ඕකේ. මේකත් හොඳටම ලියන්න. යාස්ටුන් රිටපසොන් කයින් එන්ඩුන් එක කියන්නේ පේනවනේ.
සහ තර්ඩ් පර්සන්ලට කොහෙත්ම එන්ඩුම් එකක් සාමන අපි ඊ හරි තී හරි මොකක් හරි දැමනේ මුකුත් දෙන්නේ නැහැ. ඔකේ ලීලිවරයි නේ නැහැ සමාධි ලියනවා පිටව ටිකක් කියනවා පාන ලියනවා පිටව ටිකක් කියනවා ගොඩ් යා මේ විදිහට තමයි ඔයාලට අසෝ මේ විදිහට සමහර verbs තියෙනවා. එතකොට වෙන්නේ අකුර vocal එකක් excel වෙනවා. ඒ වගේම erst und dritte Person keine Endung. යාලට ending එකක් නැහැ. නෝ අපි සාමාන්‍යයෙන් verbs conjugate කරනකොට ending එකක් එනවනේ. ඒක මෙහෙම එකක් ඇත්තේ නැහැ. මන් දැන් ඔයාලට දෙනවා ඒ වගේ vocal excel කරන එක නේ අකුරු වෙනස් වෙන ඒවා. මොන වගේ verbs වලද වෙන්නේ කියලා පොඩි බයිස්පීල ටිකක් මන් දෙන්නම් නිකන් ඔයාලට ඔළුවට ගන්න මොන වගේ විදිහටද වෙනස් වෙන්නේ කියන එකට හැමෝම ලියලා ඉවරයි නේ. දැන් ඔකේ ගුඩ්. කවුරුත් ලියන කෙනෙක් ඉන්නවද කියලා කියන්නකෝ. නැ නේ. ගුඩ්. මේ බලන්න example එකක් ඉස්සෙල්ලා ලියන්න එපා මේ. bringen එක මොකද වෙන්නේ? bringen කියන්නේ රැගෙන එනවා. to bring කියන එක. එයා bracht. යා ඔහු රැගෙන ආවා. නෝ kennen er kannte kennen kann to know er kannte he knew කියන එක ඔහු දැනගෙන හිටියා denken to think er dachte ඔහු හිතුවා mögen කියන එක මෙන්න mögen der modal verb එක ඒක er mochte වෙනවා modal verb එකක් ඒ විදිහට වෙනකොට වෙන්නේ අර umlaut ein wella möchte නික විදිහටම mochte එකත් හැදෙනවා nennen එක මොකද වෙලා තියෙන්නේ nannte එයා නන්ට නේනන් කියන්නේ මොන හරි දෙයක් නම් කරනවන්නේ to name something. නන්ට කියන්නේ නම් කළා. රෙනන් කියන්නේ දුවනවා. එයා රන්ට ඔහු දිව්වා. විසන් to know දන්නවා. වුස්ට මම දැනගෙන හිටියා. අන්නේ විදිහට දැක්ක ලකුරු වෙනස් වෙලා ටී එකක් ඇවිල්ලා ඒ විදිහට වෙනස් වෙලා. හැබැයි මෙතන වලට පේනවාද ඊ එකකුත් ඇවිල්ලා. නෝ ඒ විදිහ මේ මම මේ මම මේක ඔයාලට පටන් ගන්න කලින් කියන මේ ප්‍රෙටෙරිටුම් කියන එක ඔයාලට කිසිම විදිහකින් මේ වර්බ්ස් මේක පැටර්න් එකට මේක මෙහෙම කියලා හරියටම දාන්න බෑ. ඒවා එක පාරක් හරි ඇහලා දැකලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඒක. ඉතින් ඒ කියන්නේ මතක තියාගන්න ඕන. ගෙමන් වල ගොඩක් දේවල් එහෙම තියෙනවනේ නේ. දැන් අපි දැන් ඉගෙන ගත්තා අපි ඉස්සෙල්ලම කළා ගේහන් එක. මොකද උනේ? ගිංගන් වුණා නේ ගිංග වුණා ගිංගන් ගේබන් එක ගාපුනා මේ විදිහ දැන් වලට එහෙම කියන්න පුළුවන් වෙන්නේ අපි එක්සරයක් අහපු නිසා ඒක පාවිච්චි කරලා හරි කොහේ හරි දැකලා හරි තියෙන්න ඕන එක පාරක් ඉතින් ඊට පස්සේ පුළුවන් ඔයාලට අල්සෝ අපි බලමු ඊළඟ ඉතුරු ටිකට යන්න වාට අල්සෝ මෙන්න මේ ටිකත් ලියා ගන්න දැන් Bitte schreiben.
Ja, dann mal hier nein, ne? Wieder nach innen. Moment, liebe Reine. Super. Also, ja, Harinede. සුදිීරෝයට ප්‍රශ්න ගොඩක් තියෙන අහන්න මගින් ප්‍රශ්න ටික මාස අදරකින් පන්සන්න බැරිද කියලා හල තියෙනවා. ඇල්සෝ ඕකේ චුටගෙන මාස අතරකින් ටයිල් අතර මට එක තේරෙන්නේ ප්‍රශ්නේ මාස අතරකින් ටයිල් අතර පස්සෙන්න බෑ කියන එක. ඉගැන මේ මාසෙල් රේදීන් කරලා එහෙමද සුදිීරෝයක් කියන්නේ අට පුලා මිස් කොටස් හතරම ස්පීකින් රයිටින් ලිස්නින් ඒ ඔක්කොම පාස් වෙන්න බැයිද ඒකට දැන් පුළුවන් සාමාන්‍යයෙන් මේ මාස හතර කෝස් එක කරාට පස්සේ පුළුවන්. ආමසන් සමහර ළමයි ඉන්නවා මාස තුනෙන් විතර ගිහිල්ලා කරන අයත් ඉන්නවා කෝස් එක ආමසන් හතර මැද. යා ඒ රයිට් වගේම 12 දෙක දිගටම ක්ලාස් තියෙන්නේ කියලා 12 දෙක නෙමෙයි 12 තුන තමයි ක්ලාස් එක තියෙන්නේ පැය දෙකක් නෙමෙයි පැය තුනක්. හරි මිස් අපිට මේ ජර්මනි වල අර උදේ 8:00 ආරම්භ ඉතින් අපිට තව ක්ලාස් වෙලා කරන්න කැමති නම් අපි කැමති ඒක නිසා තුන මාස පහ වෙයිද? තුන හය වෙනකම්? 3-6 වෙනකම් මාසිකින් විතර පස්සේ අපිට පුළුවන්. හරි මිස් හරි. හරි ඒ විදිහ තමයි. ඉෆානා ඔයාට මේ ටයිම් එක අමාරුයි කියලා දාලා තියෙනවා. නෙක්ස්ට් B1 ක්ලාස් එක එන්නේ සැටර්ඩේ තමයි ඉෆානා. නෙක්ස්ට් B1 එක එන්නේ එන එක දැන් දැනට යන A2 එක ඉවර වෙලා හැබැයි තව 3 මන්ත්ස් විතර වලින් පස්සේ තමයි B1 එකක් පටන් ගන්න. ඔකේ ඉෆානා. ගොඩ් යා ඒ ටික තමයි තියෙන්නේ නුවනි නුවනි ඔට 12-3 අමාරුයි කියලා තියෙන මෙහෙමයි නුවනි දැනට යන්න වෙන්නේ 12-3 තමයි මොකද මට 3-6 එක කරන්න අමාරු නිසා 3-6 මම වෙන ක්ලාස් එකක් මට තියෙනවා. මිස් මං එහෙනම් A2 එක ආයෙත් කරන්න පුළුවන්ද ඒ වෙනකම් ඒ වෙනකම් ඔයාගේ? ඔයා A2 එකේ හිටියනේ මගේ ඉන්නවට එන්න පුළුවන් මගේ A2 එකට ආය එතකල් එන්න මං එහෙනම් අනිත් සටර්ඩේ වල ස්ටාර්ට් කරනවා. ඒකට එන්න no problem yeah and so December 13 exam එකේ කොටස් දෙකක් පුළුවන් කුෂානි. දැන් example එකක් විදිහට මේ සැරේ class එකේ මේ දැනට ongoing B1 එකක් තියෙනවා අද 6 o'clock වලට ලංකා වෙලාවෙන් පටන් ගන්න එක ඉවරයි තව මාසෙකින් ඉවරයි බට ඒකේ ළමයි ඔල්රෙඩි ගිහලා එක්සෑම් එකේ කොටස් හතරම කරපුවා හිටිය නේද පේපර්ස් කරලා කතා කරලා එයාලට කන්ෆිඩන්ස් තියෙනවා නම් එයාලා මගෙන් උත්සාහ කරන්නද කියලා සෝ අපි ඩිස්කස් කරලා එහෙම කරපුවා ඉන්නේ නේද ඒකෙදී තමන් වැඩ කරන ප්‍රමාණය ඒවත් ඉතින් ඩිපෙන්ඩ් වෙනවා ඒකට හරිද අල්සෝ එහෙම තමයි ඒක කරන්නේ ගුඩ් ඊට පස්සේ අපි ඊළඟ ටිකට එන්න කලින් අපි තව දෙයක් තියෙනවා ලොකුම රූල් එක තමයි මගේ ක්ලාස් එකේ you must keep your cameras on cameras on off කරලා මගේ ක්ලාස් එකට එන්න එපා ඒක නිසා ඒකට වෙන ක්ලාස් එකක් හොයාගෙන යන්න එක් කිසිම රීසන් එකක් මට කියන්න එපා මං ඒ කිසිම රීසන් එකකට මේව කරන්නේ නැහැ. ඒක නිසා මං ඕල්රෙඩි ක්ලාස් එකට එන්න කලින්ම කියනවා කැමරාස් ඕෆ් කරලා ඉන්න ඕන නම් මගේ ක්ලාස් එකට එන්න එපා. ඒක මං කියන්නේ මේ අද කමක් නැහැ. අද 3-day session එකට කිසිම ප්‍රශ්නයක් නැහැ කැමරාස් ඕෆ් කරලා එක 3 session එක. මොකද මං බලන්න ඕන අනිවාර්යයෙන්ම මගේ ක්ලාස් එකේ ළමයි මං ගාව මෙතන screen දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ ඒ screen වලින් සහවල වැඩ කරනකොට මං බලන ඔයාලා නේ මං කෑ ගහනවා අනිත් පන්තිවල හිටපොයි දන්නවා. කැමරාව ඔන් කරන්න ඇයි ඕෆ් කරගෙන ඉන්නේ කියලා මං කෑ ගහනවා. ඒකට හේතුව මං දන්නවා කැමරා ඕෆ් කරගෙන මේ ෆෝන් එකක් අතට ගත්ත ගමන් ආයි ඔක්කොම මේ මොනවාද පොඩි මේ ෂෝට්ස් වීඩියෝස් බල 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 උඩට උඩට ගිහිල්ලා දැන් මමත් එහෙම කරනවා මං දන්නවා. ඉතින් ඒක නිසා කන්සන්ට්‍රේෂන් එක මට හරිම වැදගත්. ඒක නිසා තමයි මං එහෙම ඔයාලට කෑ ගහන්නේ. ඒක නිසා කැමරාස් ඕෆ් කරලා නම් එන්න බෑ කවුරුවත් ක්ලාස් එකට. මිස් යා
මිස් A2 ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. කලින් මිස් A2 ක්ලාස් එකට හිටපු ළමයිට විතරද? ඔයා කාන්තිටු කරන්න ඕන නම් ඔයාට පේමෙන්ට් එක කරලා තමයි එන්න ඕනේ. මොකද අනිත් මොකද එයාලා කලින් පේමෙන්ට් එක කරලා ක්ලාස් එකක් කරලා තියෙන නිසා තමයි යාට මම ඒක I free of charge දෙන්න. බට ඔයාට කරන්න ඕන නම් of course you can join මේ මගේ A2 ක්ලාස් එකට. ඊයේ පටන් ගත්තේ ප්‍රී සෙෂන් එක බලලා ඔයාට එන්න පුළුවන්. Okay Okay. now yeah good නුවනි එක චුට්ටක් ඔයා කතා කරලා බලන්න කෝඩිනේටර් එක. මොකද ක්ලාස් එකක හැමදාම මං හැම ක්ලාස් එකේම වලට රෙකෝඩින්ග්ස් ගන්න බෑ. ඒක ඔයාලා අත්දැකීම මුලදී ඔයාලට හිතනවා ඇති ඇයි එහෙම කරන්නේ එහෙම කියලානේ. හැබැයි ඒ වුණාට ඔයාලට පස්සේ තේරෙනවානේ ඒක එතකොට ඔයාලා ක්ලාස් එකේ හොඳ ඔළුවට ඔළුවෙන් අහගෙන ඉන්නවා කියලානේ. ක්ලාස් එක හොඳට ඔළුවෙන් එතකොට අහගෙන ඉන්නවා නේ. එක්ස්පීරියන්ස් තියෙන දන්න ඇතිනේ ක්ලාස් එක. එතකොටනේ මං කියන්නේ ඒ වගේ මොන හරි රීසන් එකක් තියෙනවා කියලා ඔයාලට තේරෙනවානේ. ඒකට හේතුව තමයි ක්ලාස් එකකට දැන් මේ B2 ක්ලාස් එකේ B1 ක්ලාස් එකේ සෝරි මාස 4ක් යනවානේ. එක මාසෙකට එක රෙකෝඩින් එකක් ගන්න පුළුවන්. එකකට ඇබ්සන්ට් වෙන්න පුළුවන්. හරිද? අනිත් ටික අනිවාර්යයෙන්ම එන්න ඕනේ. නැත්තම් මං කොහොමද ඔයාලා දැනගන්නේ ඔයාලා එතකොට ආමට රෙකෝඩින් කරන්න පුළුවන් කියලා ඇබ්සන්ට් වෙනවා? මං දන්නෙත් නැහැ. ඊට පස්සේ ගිහලා කියනවා මෙන්න මෙයාගේ පන්ති ගියේ. මං දන්නේ නැහැ. එතකොට මේ මට තේරෙන්නේ නැහැ. එතකොට මේ ඔයාලට මං කියන දේ තේරෙනානේ. ඒක නිසා මට ඔයාලා හොඳට දැනගන්න ඕන. මං දන්න ඕන මෙයා හෝම්වර්ක් කරනවා, මෙයාට ප්‍රශ්න තියෙනවා, මෙයාට මං කියන දේ තේරෙනවා. ඒ දේවල් මං ඔයාලා මගේ රෙස්පොන්සිබිලිටි. ඒක නිසා ඒ විදිහට ඒ රූල්ස් වලට කැපති නම් තමයි ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. ඕකේ. සො නුවරි චුට්ටක් වක් කෝඩිනේටර්ව කන්ටැක්ට් කරගන්න. සමහරට මේ පළවෙනි මාසෙන් පස්සේ අපිට පුළුවන් මේ ඔයාලව මේ අපිට සෝරි අපි ඒක යනවනේ 3 o'clock වලට. එතකොට සමහරට වලට පුළුවන් වෙයි. හරිද? වට කිසි ප්‍රශ්න නැති වෙයි. ගුඩ්. අපි යමු ඉතුරු ටිකට නේද? අපි චූටි බ්‍රේක් එකක් අරන් ගිමුද දැන්? පොඩි බ්‍රේක් එකක් 7-8 මිනිත්ස් වල වගේ බ්‍රේක් එකක් අරන් ගිමු. අපි බ්‍රේක් එක ගන්නකොට කරන්නේ මයික් එකයි කැමරා එකයි ඕෆ් කරලා යනවා. 2 විනාඩි 8ක බ්‍රේක් එකක් ගන්න.
Okay, wir können jetzt anfangen. Super. Sujani, ඔයා මැදකදින මේකට ජොයින් වුණේ නේ? ඔව් එන්නස්ක කපහැදිලි ඇත සුජානි, බට් කමක් නෑ, මේක ඔයාට පස්සේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඕකේ, ඔකේ බට් ඉන්න ක්ලාස් එකේ මොකද වෙන්නේ ටික බලන්න. ගුඩ්. අපි දැන් ඉගෙන ගත්ත මෙච්චර වෙලා අර වෙනස් වෙන විදිහට මම දැන් ඔයාලට එක්ස්ප්ලේන් කළා. මේක ඔයාලා ලියන්න ඕනේ නැහැ, බට් බලන්න. ඇයි මේ පර්ෆෙක්ට් ප්‍රෙටෙරිටුම් කියලා ජර්මන් වල අතීත කාල දෙකක් තියෙන්නේ අපිට නේ? මේ බලන්න, පර්ෆෙක්ට් ටෙන්ස් අපි යූස් කරන්නේ බයි එක්ස්ප්‍රෙෂන් ඕඩර් ඉන් ටෙක්ස්ට් ඇන් වි ඊමේල්ස් ඕඩර් SMS. අපි සාමාන්‍යයෙන් ටෙක්ස්ට් වලදී සහ ඊමේල්ස් SMS වගේ කතා කරන වෙලාවලට, එහෙම නැත්නම් කමියුනිකේෂන් වලට අපි පාවිච්චි කරන්නේ මයිස් ටෙන්ස්. Most of the times, වැඩිම වෙලාවකට අපි වැඩිපුර පාවිච්චි කරන්නේ මේ perfect එක, අරගේ ගේසන් ගේ තුම් කරන එක. දැන් බලමු ප්‍රචරිතුම් පාවිච්චි කරන්න මොන වෙලාවද. ඉන්දියගේ ශ්‍රීපනන් ශ්‍රාහ ලියන භාෂාවදි තමයි ප්‍රචරිතුම් පාවිච්චි කරන්න. හැබැයි ඒත් හැමතිස්සම නෙමේ, ඔෆිසිියල බ්‍රීප ගොඩාක් ඔෆිසිියල් ලෙටර්ස් වලදී ඒක සයිටුන්ග නිවස් පේපර්ස් වල බෙරිෂ්ට රිසර්චර්ස් වල මොන හරි පබ්ලිකේෂන් වලදී අන්න ඒ වගේ වෙලාවට අපි පාවිච්චි කරන්න ප්‍රචරිටුම්. හරිද? යා. හැබැයි සමහර වර්බ්ස් තියෙනවා, අයිනිග වෑම් පවෙන්නත්මන් ෆස්ට් ඉම ඉම් ප්‍රචරිටුම්. උදාහරණයක් සමහර වර්බ්ස් සයින් එක සහ හාබන් එක සහ මොඩල් වෑම් අනිවාර්යෙන්ම අපි පාවිච්චි කරන්නේ ප්‍රචරිටුම් වලින්. ඕකේ, ඉස්වා ගෙස්ටන් අයි වස් යෙස්ටඩේ, අපි ඒක නර මුලින්ම කරේ නෝ. ඉෂ් හට කයින සයිට අයි ඩිඩන්ට් හැව් ටයිම් කියන එකන මට වෙලාව තිබුණේ නෑ. අන්නේ වගේ වෙලාවට හාබන් එක සහ සයින් එක අපි අනිවාර්යෙන්ම අතීත කාලයෙන් පාවිච්චි කරනකොට පර්ෆෙක්ට් එක නෙමෙයි පාවිච්චි කරන්නේ, ප්‍රෙටෙරිටුම් එක සහ මොඩල් වෑබන්. අනිත් සියලුම වර්බ්ස් පාවිච්චි කරන්නේ පර්ෆෙක්ට් එක. ඕකේ, අපි බලමු තව තව අපි මේක මේ ගැන අපි තව ආයි ක්ලාස් එකේදී කතා කරමු. දැන් උදාහරණයක් විදිහට මේ බලන්න, ඉෂ් ගිය නා හවුස present tense. මම ගෙදර යනවා. Ich bin nach Hause gegangen. මම ගෙදර ගියා. ඒක අපිට කියන්න ich ging nach Hause. හැබැයි ඔයාලා සාමාන්‍ය ජීවිතයේ ගිහිල්ලා කාට එක්ක හරි කතා කරනකොට ich ging nach Hause කිව්වොත් කටිය බලයි ඈ. මෙයාට මොකද්ද වෙලා තියෙන්නේ? මෙයා මොකද මේ ලියන භාෂාවෙන් කතා කරන්නේ? අර එහෙම ඉන්නවනේ. ඒක නිසා අපි මේක ලියන වෙලාවේදී විතරමයි පාවිච්චි කරන්නේ. ඒකත් ඔෆිෂියල් දේවල් වලදී. ඕකේ, ඒ කියන්නේ මේක පාවිච්චි වෙන්නේ නැතිම තරම් එදිනෙදා භාෂාවේදී. සො මේකත් ලියා ගන්න.
ඔය විදියට තමයි අසෝ ප්‍රසන්ස් පාටිසිප් පර්ෆෙක්ට් උන් ප්‍රටේරිටම්. අපි දැන් මේ දේවල් මේව අපි මේ සාමාන්‍ය විදිහට අපි ක්වෙස්චන් අහනකොටත් අපි පාවිච්චි කරනවා මේ ප්‍රටේරිටම්. ඕකේ අපි දැන් බලමු අපි ඉගෙන ගත්තනේ ඒ 1 වලදී ඒ 2 වලදී හැම එකකදීම අපි ඉගෙන ගත්ත යානයින් ෆ්‍රාගන් උන් වේ ෆ්‍රාගන් නේ. අපි බලමු නිකන් එක්සැම්පල්ස් ටිකක් යානයින් ෆ්‍රාගන් මේ වාස්තු හොයිට ඉන් දෙෂ්ටත් ඔයාද සිටි එකට ගියාද? හැටස්ටු සයිට් ඔයාට වෙලාව තිබුණද? හම්මේ ස්පෙට් ඒ විදියට අහන්නේ මොකද මේ බලන්න හාබන් එකේ සයින් එක අපි යූස් කරනවා බට් මෙන්න මේ නෝමල් අනිත් වර්බ්ස් එනකොට අපි ඒ වෙනුවට පාවිච්චි කරන්න හැම තිස්සෙම පර්ෆෙක්ට් එක නෝ කාමේ ස්පේට් කියලා හන්න ඉතාමත් කලාතුරකින් ඔහු පරක් වෙලා දාවේ ස්ටේ ස්පේට් කි කොමන් කියන විදිය තමයි වැඩිපුර පාවිච්චි කරන්නේ. හරිද? ගින් එයා ෆ්ලූ ඔහු කලින් ගියාද ස්ටේ ෆ්ලූගේ ගංගන් කියන එක තමයි අපි ඒ වෙනුවට පාවිච්චි කරන්නේ. දැන් මම ඔයාලට මේ මෙතන ඒ මං අර කියපු එක මේ වාස්ට් කියන්නේ සයින් එකේ ප්‍රිටරිටම් එකනේ හටස්ට් කියන්නේ හබන් එක එක අන්න ඒවා පාවිච්චි කරන සාමාන්‍යයෙන් කතා කරන භාෂාවේදී. හැබැයි නෝමල් අනිත් වර්බ්ස් වලට එනකොට නිතරම පාවිච්චි කරන්නේ පර්ෆෙක්ට් කියන ටෙන්ස් එක. ඕකේ පේනව නේද? තේරුණා නේ ඔයාලට? කවුරු හරි මේක පැහැදිලි කෙනෙක් ඉන්නවද? අල්සෝ මෙතනින් පෙන්නලා තියෙන හබන් එකයි සයින් එකයි ප්‍රිටරිටම් වලින් අපි නිතරම පාවිච්චි කරනවා එදිනෙදා ජීවිතයේදී. අනිත් වර්බ්ස් වල ඒ වෙනුවට පාවිච්චි කරන්න ඒවා තියෙනවා. මේක තියෙනවා කාමිය ස්පේට් කියලා අහන්න පුළුවන්, ගින් යා ෆ්ලූ කියලා අහන්න පුළුවන්, අහන වෙලාවලුත් තියෙනවා. හැබැයි වැඩිපුරම අපි පාවිච්චි කරන්නේ ඒවා පර්ෆෙක්ට් ටෙන්ස් එකේ. ඕකේ දැන් මේක ලියාගන්න. අන්සෝ පැහැදිලිනේ. දැවල්ට පේනවා වාරන් එකේ හැටන් එකේ විතරයි අපි සාමාන්‍යයෙන් ප්‍රටේරිටුම් නෝමලි කතා කරනකොට ගන්න එක ලියලිවරයි නේ දොයාල්. Yeah. Super. අපි දැන් බලමු වේ ෆ්‍රාගන් වලදී කොහොමද වෙන්නේ කියලා. මේ බලන්න 1 වාස් 2 හොල්ට් ඉන් දෙ ස්ටාර්ට්. අද කොයි වෙලාවෙද සිටි එකට ගියේ? වරුම් හට ස්ටු කයින සයිට්. ඒකට වෙලාව නැති උනේ නෝ. ඒ විදිහටම තමයි මේ අර නෝමල් වර්බ්ස් වලදී අපි
පාවිච්චි කරන්නේ පර්ෆෙක්ට් ටෙන්ස් එක. සාමාන්‍ය වරුන් කාමය ශ්පේත් කියන එක දැන් අපි ජර්මනි මෙහෙ ඉන්න මං ඕනම් ජීවිතේ 3-4 පාරක් අහලා ඇති මෙච්චර මේ අපි කතා කරන ලයිෆ් එකේ. නැත්තම් මේ විදිහට තමයි අපි කතා කරන්නේ. යා මේ ටික මේකත් ලියා ගන්න ටක්කාලා. මේ WH words මම green color වලින් verbs ඔක්කොම red color වලින් mark කරලා තියෙනවා. ඔයාලට පුළුවන් නම් colors වලින් හරි එහෙම නැත්නම් highlighters වලින් හරි වෙනම mark කර ගන්න. ගුඩ් හැමෝම වගේ ලියල ඉවරයි. අල්සෝ අපිට දැන් මේ කිරිතුවල් පේ නැති න එයාර අපි පාවිච්චි කරපු එකම ඔය ප්‍රාග එක දාලා ලියපු එක. දැන් මෙතන මේ ස්ලයිඩ් එක නම් වලට ඊළඟ එක වැඩක් නෑ. මේක තියෙන්නේ අර රූල්ස් ටික කතා කරන්නේ මේ වගේ වෙලාවට ඒ විදිහට ඒක අවශ්‍ය නෑ. දැන් මම වලට පොඩි ඇක්ටිවිටි එකක් වෙනවා. මෙතන මන් දීලා තියෙන්නේ ඔයාලට ප්‍රෙටෙරිටුම් වලින් ගෙස් කරන්න බලන්න මේකේ ප්‍රසන්ට් ටෙන්ස් වර්තමාන කාලය මොකක්ද කියලා නිකන් ගෙස් කරන්න බලන්න ගෙස් කරලා ලියන්න. එක ගෙස් කරන්න. ට්‍රාෆ් කියන්නේ ත්‍රෙෆන් කියන එකේ ප්‍රෙටෙරිටුම්. අනිත් ඒවා මොනවද කියලා නිකන් ට්‍රයි කරලා බලන්න.
ඔයාලා ලියාපු ඇට්ලීස්ට් මේ ප්‍රචරිතුම් වලින් දීලා තියෙනක එකක ඔයාලා මං හිතනවා ගෙස් කරන්න ඇති කියලා ලියන්න ඇති කියලා. අපි යමු තක් ගාලා පොඩි බ්‍රේක්අවුට් සෙෂන් එකකට. මන් දාන්න ගරුප් එකේ කතා කරන්න මේක මොකක් වෙන්න පුළුවන්ද නෝ බුෂ්ක මොකෙන්ද වෙන්න පුළුවන්. ඇ ගිං එක මොකෙන්ද ගිං එකනම් අපි දන්නවානේ ශ්ලී් එක මොකෙන්ද ලී් එක මොකෙන්ද න මොකක් දෙක ඉන්ෆිනිටී එක කතා කරන්න බලන්න ඔල් මේ ලිස්ට එක ලියාගත්තනේ ලියන ගමන්දින් බලන්න මේ ටික ඉස්සෙල්ලම ලියාගත්ත. යා මන් දැන් ඔයාලා ගෲප් එකට දානවා ගිහලා ගෲප් එකේ ඉස්සෙල්ල කතා කරලා එන්න බලන්න. මුෂානි ඔයාටත් පුළුවන් යන්න ගෲප් එකට. දැන් බලමු ඒකට දැන් අපි උත්තර ඩිස්කස් කරන්න කලින් මගේ පරණ සාහිත්‍යවලින් දුක් ළමයි නම් දන්නවා අපි මම අර කියලා තියෙන ඇප් එකක් තියෙනවානේ ලියවත් එක ලියෝ ලිය දන්නම් කට්ටිය ඒක කියනකොටම අල්සෝ මගේ බැක්ග්‍රවුන්ඩ් එක දිහා කරගෙන ඇප් එකක් තියෙන අපි පාවිච්චි කරන්නේ මේ මෙතන මේ යෙලෝ කලර් ඇප් එකක් තියෙන මෙතන පේන්නේ හොඳට මෙන්න මෙතන මේ තියෙන ඇප් එක ලියෝ කියන ඇප් එක අපි ඒක තමයි පාවිච්චි කරන්නේ. දැන් අපි මේ ලියෝ ඇප් එකට ගිහිල්ලා මේ විදිහට ඇප් එක මේ
ටච් කරලි වෙල මම මොනහරි වර්බ් එකක් ගැහුවොත් මම දැන් ටයිප් කරන ගේන් කියන වර්බ් එක යනවා කියන්නේ. ඒක ගිහිල්ලා ඒක සර්ච් කියන එක දුන්නට පස්සේ මෙතන එනවා ඒක ඉංග්ලිෂ් මීනින් එක ටු ගෝ මේ පැත්ත වලට යන තම් පේනවා. මෙතන තියෙනවා ගේහන්. අපි ඒක ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඒක ක්ලික් කරලා පහලට ගියහම මේ විදිහට මේ හරි එනවා එකක් verb formen von gehen කියලා. මේ ඊට පස්සේ එනවා ඒක present tense වලින් කොහොමද කියන්නේ perfect tense වලින් ඊළඟට එනවා preteritum වලින් කොහොමද ඒක හැදෙන්නේ කියන එක. තේරුණාද? ඊට පස්සේ මේ අනාගත ඉස්සරහට වල ඩිගර ගන්න ඔක්කොම forms ටික තියෙනවා ලස්සනට. conjugate කරලා මම ඒක මම මේ වලට එක මේ effect කියන්නේ හේතුව තමයි මම තාම පාවිච්චි කරන app එකක් නිසා. නැතු මන් දන්නේ මේක කාගේ app එකක්ද කියලා මන් දන්නේ නැහැ. ප්‍රමෝට් කරන එකක් නෙමෙයි. ඔකේ ලියෝ L E O ලියෝ කියලා yellow color lion කෙනෙක්ගේ මූණක් තියෙන app එකක්. ඔකේ අනේ app එක තමයි. අනිත් ඉන්න අය නම් නෝ පාවිච්චි කරන සුජානි වායක යූස් කරානේ. නෝ අසෝ එක දැන් එක ඔයාලට එහෙම එක හරි එක ලේසියනේ පාවිච්චි කරන්න කිසිම එකක් නෑ නේ. අසෝ ඒ විදිහට තමයි ඒ ඇප් එක ඔයාලට ඕන. ඔයාලට ඔයාලා සමහර විට ඔයාලා පාවිච්චි කරන ඇප්ස් වලත් මේව ඇති. හරි මම දන්නේ නෑ මං යූස් කරන කිහිප තමයි මං ඔයාලට කිව්වේ. ඊට පස්සේ අපි බලමු අපි L E O L E O අයි එකක් නැහැ සුදීද එල්ඊඕ ලියෝ. ඊට පස්සේ මම දැන් ෂෙයා කරන ස්ක්‍රීන් එක අපි බලමු අපේ වචන ටික. අල්සෝ ත්‍රාෆ් එක මොකෙන් දෙන්නේ? රෙෆර් බ්ලීප් එක බ්ලයිබල් සෝ කන් කියන එක මොකක්ද ඔයාලා හිතන්නේ? අන්සයිඩ් වලින් අන්සියන් හීස් එක හයිසන් 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 අන්සියන් කියන්නේ මොකද්ද මතකයි නේ ඇඳුම් අඳිනවට අන්සියන්. අල්සෝ ඊට පස්සේ ගින් එක ගෙවන් එක ගෙවෙන ගෙවෝන අල්සෝ ගෙවිනන් ගෙවොනන් නෙමෙයි කාලය පර්ෆෙක්ට් එක තමයි ගෙවොනන් වෙන්නේ. ඕකේ ගෙවිනන් GEWINNEN ගෙවිනන්. ඊට පස්සේ මොකද්ද ෆුව එක මොකෙන්ද? පාරන් පාරන් වලින් තමයි දෙන්නේ. ඊට පස්සේ කාම් එක කොමන් වලින්. ඊට පස්සේ අන් අන් පංගන් තමයි හැදෙන්නේ. අල්සෝ ඊට පස්සේ ෆලෝ ෆලීරන් 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 තමයි ප්‍රසන්ට් ටෙන්ස් එක. ෆලෝරන් කියන්නේ පර්ෆෙක්ට් ටෙන්ස් එක. හරිද? ඊට පස්සේ ෆලෝ කියන්නේ ප්‍රෙටෙරිටුම් එක. ලීව් එක මොකෙන්ද? ලව්ෆන් ලව්ෆන් එකෙන් ශ්ලීෆ් එක ශ්ලාෆන් ශ්ලාෆන් වලින් දාහත දෙන්කන් 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 වලින් බ්‍රාහත මිට මිට බ්‍රින්ගන් මිට බ්‍රින්ගන් වුෂ් එක වුෂ් වුෂ් වෂ් වෂන් වෂන් එක තමයි වුෂ් එක වුෂ් වෙන්නේ. ඕකේ අල්සෝ එක වුෂන් වල නම් එන් එකක් හැලෙන්න විදියක් නැහැ නේ. අල්සෝ අපි බලමු දැන් තව එක ඇක්ටිවිටි එකක් තියෙනවා යාලට. මේ ෆලෝරන් කියන එක ෆලීරියන් එක ස්පෙලස් ෆලෝරන් කියන එක මම දාන චැට් එකේ ෆලීරන් ඒක ප්‍රසන්ට් ටෙන්ස් එක තමයි ෆලීරන් නෝ මම ඒක ලියන්න. පර්ෆෙක්ට් එක තමයි ෆලෝරන් කියන්නේ. ෆලෝ කියන්නේ එතකොට ප්‍රෙටෙරිටුම් ෆලීරන් නැති වෙනවා. මොන හරි දෙයක් මගේ බෑග් එක නැති වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන පොඩි කතාවක් වගේ එකක් මේ බලන්න. දැන් බලන්න අයින් මන් උන් අයින ෆ්‍රව් ගැහැණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි මොකක්ද ලීවර් එකේ ප්‍රතිරිටුම් එක එන්න ඕන
මොකක්ද හිතන්නේ ඔයාලා? ලේබන් ලීබන්, ලීබන්. ලීබන් කියන්නේ ආදරය කරනවා. ලීප්ට ලීප්ටන් සිෂ්. ඒ කියන්නේ ලීප්ටන් වෙන්නේ ඇයි? ඒක මේක ටී එකක් විතරයි එන්නේ සහ ලීප්ටන් කියන ෆෝම් එකෙන් තියෙන්නේ ඇයි? මෙතන බහුවචන දෙන්නෙක් ඉන්නවා, ගැහැණු කෙනෙක් සහ පිරිමි කෙනෙක් කියන එක ලීප්ටන් සිෂ්. ඔන්න ගැහැණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ආදරය කරා. උන්ට් හයිරාටන් එකේ ප්‍රටේරිටු හයිරාටඩ් හරි. දැන් මේ කතාව අතීත කාලයෙන් ලියන්නකො. මේ අතීත කාලෙ තිබිච්ච කතාවක් තමයි තියෙන්නේ. ලියන්න බලන්න. මේක බ්ලැන්ක්ස් වලට විතරක් ලියන්න, ඔක්කොම ලියන්න එපා. බ්ලැන්ක්ස් ටික විතරක්, උත්තර ටික විතරක් ලියන්න.
ඕකේ අපි දැන් මෙටික කතා කරමු. කමක් නෑ මාරුණාට අපි බලමු අපි මේක වැඩ කරමු කතා කරමු. Also ein Mann und also man kann kiana kiana balan vorlesen karan. Ifana patang gan balan. Mecha poli also les mal vor. Mic Mikro anmachen. Ich höre dich nicht. Ergänzen Sie die regelmäßigen Verben im Präteritum. Ein Mann und eine Frau liebten, ja, liebten sich und heirateten. Ja, sie lebten in einer kleinen Wohnung. Sie lebten, sie kennen mit den Ohren, Harry. Sie. Jetzt wird ohne denken, die Frau. Ja. Arbeitete. Arbeitete. එකෙනෙක් ඉන්න දැන් නෝ අපි කිව්වා ඉෂ් එක විදිහටමයි එක කොන්ජුගේට් වෙන එක arbeitete sehr viel und ihr Mann freute ja sich und kaufte ein sehr gut trennbare Verb එකක් එතකොට ඒක trennen කරන්න ඕන ihr Mann freute sich und kaufte ein දෙකට කඩන්න ඕන අයින් කව් කරන්න අපි මතකයි නේ නේ ඒ වන් වල දේවල් යා වයිට ඉෆානා ආදි ෆ්‍රාව් ෆෙඩින්ට මේගල් උන් සී කෝෆ්ට අයින් හවුස් ආබ දේ මන් සුහ්ට අයින විලා ති ෆ්‍රාව් ෆෙකෝෆ්ට යා Iren Mercedes. Mercedes. Mercedes, aber der Mann wünschte ja, der Mann wünschte ein schönes Auto und ein noch größeres Haus. Da suchte, wenn aber es ist die Frau, Frau da mein Mann. Ja. Da suchte sich die Frau einen sparsamen Mann, kann ich drücken, ne? Husband kann ich. Ein Mann und eine Frau liebten sich, Husband and Wife kann ich, den ich adere, und heirateten, and they married. Sie lebten in einer kleinen Wohnung, ja, ich hätte ein Podi-Apartment, die Frau arbeitete sehr viel, Wife gerne kann ich auch weiter, und ihr Mann freute sich und kaufte ein. Husband hat es auch zu tun, shopping kann ich hier. Die Frau verdiente mehr Geld. Wife ගොඩක් සල්ලි තව වැඩියෙන් හම්බ කරා und sie kaufte ein Haus. Er was sehr gedrack mila di gatta. Aber der Mann suchte eine Villa. Husband ඊට පස්සේ gedra man di kela villa එකක් හෙව්වා. Die Frau verkaufte ihren Mercedes. එතකොට her wife යාගේ Mercedes එක විකිනවා. Aber der Mann wünschte sich ein schönes Auto. ඊට පස්සේ husband ඊට වඩා හොඳ ලස්සන වාහනයක් ගැන සිහින මෙව්වා බලාපොරොත්තු වුණා. Und ein noch größeres Haus. Tava loku gedra. Villa එකට තැඩි ලොකු එකක්. Da suchte sich die Frau einen sparsamen Mann. Ich passe weit, mocke de kere. Ich drücke einen sparsamen Mann, Husband, kenne ich. Oh ja, hewa. Okay? Also, das ist eine Geschichte. Gut. Dann, oi, wie dir, da, mege uttere tiko alta, api, da, ma, ai, api da, klassike, ne, hambun, ham, api da, mege da, übung kere, na, me, ma, mege gatte, alta, ma, etu eke, inna, da, man, dila, tina, ne, grammatik, aktiv, kele, grammar, pota. ්‍රමටික් ක්ටීවකෙන් තමයි මේ විබුගෙන් ගත්තවලට තව මං කියන්න මොන පේජස්සරද කියලා අලුතෙන් ක්ලාසිකට නයට ඒ පොතායමත් හම්බ වෙන වෙනම ග්‍රම ක්ටිවිටස් තියෙන පොතක්ු සෝ ඒ පොත තම් ඒ පොතවල් හැමෝට මයි හම්බ පින්ට අවට් තන්න ලන් හරිම ෝ ොඩක් විබුග තියෙන එක්සයිස් තියෙන පොත සෝ මෙන්න වේදේ මේ එක්සයිස් ගත්තයක සහ දැන් ක්ලාසිකට හැමෝට මේ ඔල්ට පේනවාද මං පෙන්න්නගන්න මේ infinitive එක කොහමද present tense කොහමද preterite කොහමද perfect කොහමද මේ වගේ list එකක් මේ first slide එක මේ දෙවනි slide එක මේ තුන්වෙනි එක මේ හතරවෙනි එක පස්වෙනි එක හයවෙනි එක හත්වෙනි එක අටවෙනි එක ඔය වගේ slides අටක් තියෙනවා ඒ ටික ඔක්කොම ඔයාලට හම්බ වෙනවා recorded lesson එකක් විදිහට මොකද මේ වගේ meanings ඕන නිසා තේරුණානේ pronounce කරන විදිහ සහ meanings එන්නේ recorded lesson එකක් විදිහට class එකේදී ඊට පස්සේ ග්‍රමටික් ක්ටිව් එකේ මේ තියන්නේ ත
ටයිට 100 අක්සෙන් 109 අසො ග්‍රමටික් අක්ටීව් දැන්ට තියෙන එක කරන්න පුළුවන්. නැති අයට ක්ලාස් එකට ආවට පස්සේ ඔයාලා රෙජිස්ටර් වුණාට පස්සේ පොත හම්බ වෙනවා. අල්සෝ අපි ප්‍රටේරිටුම් ඉගෙන ගත්තාද? දැක්කට ප්‍රටේරිටුම් කියනකම පාවිච්චි කරලම දැනගන්න ඕනනේ. හැබැයි ඔයාලට දැන් අයිඩියා එකක් තියෙනවනේ කොහොමද ප්‍රටේරිටුම් හැදෙන්නේ ඒ දේවල් දන්නවනේ. එහෙනම් අපිට රූල් එකක් නැහැ. ඒක අපි තියෙන විදිහ ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ඒක මේ විදිහට පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි ඉතින් තියෙන රූල් එක. හරි. හැබැයි ඔයාලා දැන් දන්නවා කොහොමද මොකක්ද ප්‍රෙටරිටුම් වලින් අදහස් කරන්නේ, වට් ඉස් ප්‍රෙටරිටුම් නෝ, ඒක ගැන ඔයාලට අයිඩියා එකක් ඇති කියලා මං හිතනවා. යා. අල්සෝ මම ඔයාලාද එක්සැම්පල් එකක් විතරයි මං පෙන්නුවේ නිකන්. මං ඉතින් ඒකින්ද මං හිතුව අපරාදේ ලෙසන් එකක්ම කරලා දානවා කියලා. මං ඉතින් අද මේ ලෙසන් එක සිලෙක්ට් කරගත්තා. යා. ඔය විදිහට තමයි ක්ලාස් එකේ අපි ඉගෙන ගන්න වැඩ කරන්නේ. ඔයාලට කාට හරි මොන හරි අහන්න ප්‍රශ්න තියෙනවද? මොන හරි අහන්න දෙයක් තියෙනවද? මිස් A2 සර්ටිෆිකේට් එක තියෙනවා නම් ප්ලේස්මන්ට් ටෙස්ට් එකට ජොයින් වෙන්න ඕනිද කොහොමද? ඔකේ මිස්. ප්ලේස්මන්ට් ටෙස්ට් කවද තියෙන්නේ? යෝගන් ඔයාට මම ඔයාට ඔයාට පුළුවන් දවසක පුළුවන්. එහෙම දවසක් නැහැ අපි ඔයාලට. ඔයාට පුළුවන් වෙලෙක මම මේ දවස් ටිකක් ෆ්‍රී එකේ ඉන්නේ හින්දා so we can arrange ඔයාලගේ ඩියුටීස් එක ඒ විදියට අවශ්‍ය වෙලෙකට පුළුවන්. ඔකේ. එතකොට කාටද අපි මෙසේජ් කරන්න ඕනේ? ඒකන්න කෝඩිනේට්. කෝඩිනේටර්. හරි. අද ඔයාලගේ අර ගෲප් එකේ ලින්ක් එක දාපු කෙනා ඒ නම්බර ඔව්. එකට කරන්න. ඔකේ. ගුඩ්. ඒකෙන් මොනවද එන්නේ කියලා චුට්ටක් කියන පුළුවන්. නිකන් නිකන් මම ඔයාලට චුට්ටක් ජර්මන් වලින් ප්‍රශ්න ටිකක් අහනවා. නම, ගම සහ ග්‍රෑමර් පැටර්න්ස් ගැන මොන හරි ටිකක් අහයි. ඒ විදිහට තමයි යෝගා. ඕකේ. යා. ඕනි වෙලාවක පුළුවන් නේද මේ? ඔව් ඔයාලට පුළුවන් වෙන විදිහට. දැන් මෙහෙ ඔයත් ඉන්නේ ජර්මනි වලනේ. No, I'm in Dubai. Dubai. No problem. පිපුනි ඔයාට පුළුවන් වෙලෙක මට කියන්න. අපි එමුණු ක්ලයිම් මම මේ වෙලාවල් ටිකක් දෙන්නම්. එතකොට ඒ ටිකෙන් ඔයාට කැමති වෙලාව අපි අරේන්ජ් කරගමු. ඔකේ. Thank you. යා. තව මොනා හරි ප්‍රශ්න තියෙනවද කාට හරි? මිස් මං A2 එකට ආයිමත් ජොයින් වෙනව නම් කෝඩිනේටර්ට මෙසේජ් කරන්න. කෝඩිනේටර්ට දාන්න. මෙහෙම කිව්වා ප්ලීස් මේ විදියට අලුත් වෙන ක්ලාස් එකට ඔයා ඉෆාන කියලා දාන්න. අපි දන්නවා ක්ලාස් වල ඉන්න ළමයිගේ නම් වලින් අපි කතා කරනවානේ. හැමෝම නම කියවපු ගමන් අපි දන්නවා එයාලම. ඇල්සෝ. යා. ඒ විදියට ඔයාලා. යා. තව මොන ටීචර් එහෙමනම් අනිත් එක සැටර්ඩේ මේ ඩිසెంబර් වලින්ද පටන් ගන්නෙ? ඒ වෙලා තවම හරියටම මන්ත් එක අපි ප්ලෑන් කරලා නැහැ ඉෆාන. ඇට්ලීස්ට් ඩිසెంబර් පටන් ගන්නවා. නෝ මොකද ඒ ක්ලාස් එක තව මන්ත් එකයි යන්නේ නැහැ. නෑ අලුතෙන් පටන් ගත්ත එක 2 මන්ත්ස් යනවා. ඊට පස්සේ ආයෝ තියෙන ඒවත් එක එකට එකතු කරලා මොකද තව දැන් මේ දැන් යනවා මේ ඉදද යන ඒ 2 එකයි දෙකම ඉවර කරලා තමයි අපි එතකොට ගන්න. ඔකේ. මිස් V1 ක්ලාස් එක පටන් ගන්න කවදද? නෙක්ස්ට් වීක්ම පටන් ගන්න සුජානි අපි. හ්ම්. අපි නෙක්ස්ට් වීක් එකේම දැන් අද 15යිනේ. නෙක්ස්ට් සන්ඩේ කවදද? 22 එනවා. 22 වෙනිදා පටන් ගන්න. Okay, dann tschüss. Nein, ich bin tschüss. Ciao. Ciao.